සමන්තා චකවාලේ සు අత್්‍රග්චන්තුදේවතා සතම්මං முుනිරාජස්ස சుනන්තු සගගමොකදං දම්ම සవනකාලු අයංබදන්త දම්මස් සవනකාලු අයංබදන්త දම්ම සవනකාලು අයංබදන්ತ නಮತස්ස භගවතුುವරහතුು සම්ම සಭುತස්ස නಮෝತස්ස භගවතුುವරහතුು සම්මා සಭುತස්ස නಮෝತස්ස භගවතුು අරහතුು සම්ම සಭುತස්සೆ අරකතාහතතාച கிලසාരන සമුණ হাත සංසාර චக்காරු ප්ചයාදින චරහු නරහෝ කරති පාපනි අරහංතන උച්చති නමස්කාර වේවාබුතු රුවනට සැමදාබුදුයිමි සරනයමි නමස්කාර වේවාදම් රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනැට සැමදාමහාසාංග සරණයමි නමස්කාර වේවාතුනුරුවනට සැමදාතිසාරන සරනයමි ජීවිතංයාවනි බානං බத்த சரනங்கச்சாமிී ජීවිත යාවනිබානங දම්මங சரනங்கச்சாமிී ජීවිත யாාවනිබානங சங்க சரනங்கச்சாமி මේ ජීවිතය පවතිනතුරුද නිවදක්න ජාතිදක්වාම මම බුත්තරත්නය සරණයමි දරමරත්නය සරණයමි සංගරත්නය සරණයමි රත්නත්‍රය සරණයමි අනන්ත සසර පටන් මේ මොහොතදක්වාම මාගේ සිතකය වච්චනයන තුන්දොරින් දැනහෝනොදැන සිදූ සියලුුවර දෙට මට බුත්තරත්නයෙන්ද ධර්මරත්නයෙන්ද සංගරත්නයෙන්ද බුදු පසේ බුදු මහරහත්තාදී ආරය உතුමන්ගந்து දෙමවපියන්ගින්ந்து ගුරුතුමන්ගින්ந்து සියලු සත්්‍යයන්ගෙන්ந்து සමාවලබේවා මට සමාාවලබේවා සෝභගවා යිතිපී අරහං අරහංමත සෝභගවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මෙසේධරහත් නම්මන සේක ස්වාමීනි වාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සයිත සකලත්ලේෂයන් කෙරෙන් දුරුහෙයින්ද අරහත් නම් වනසේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත ලෝබක්ලේශවස්තුවෙන් දුරුහහින්ද අරහත් නම් වනසේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත දවේශක්්‍රේශවස්තුවින් දුරුහින්ද අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත මෝක්්‍රේෂවස්තුයිෙන් දුරුහෙන්ද අරහත් නම් වනසේක ස්වාමීනිවාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්‍රේෂවස්තුවෙන් දුරුහෙයින්ද අරහත් නම් වනසේක ස්වාමීනි වාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත දෘෂ්ටික්ලේස වස්තුවෙන් දුරුහයින්ந்து අරහත්නම් වනසේක ස්වාමීනිේ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත විචිකච්චා ලේස වස්තුවෙන් දුරුහෙහින්ද අරහත් නම් වනසේක ස්වාමීනේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත තින ක්ේශවස්තුවෙන් දුරූහිහිද අරිහත් නම් වනසේක ස්වාමීනේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත උත්තච්ච ලේසවස්තුවෙන් දුරූහින්ද අරහත් නම් වනසේක ස්වාමීනිේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුහින්ද අරහත් නම් වන සේක ස්වාමීනිේ වාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිතවූ අනොත්තප්ප ක්‍රේෂවස්තුවෙන් දුරුහෙයින්ද අරහත්නම් වනසේක ස්වාමීනිි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූහෙයින්ද අරහත් නම් වනසේක ස්වාමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ சோතාපத்திමාර්ගயின் කෙලෙස්සතුරන් නැசූහන්ந்து අරහත්නම් වනසේක ස්වාමீණ භාග්‍යවතුන් වහන්ස, ඔප වහන්සේ සකදාගාමීමාර්ගෙන් කෙලෙස්සතුරන්න සූහෙයින් අරහත් නම් මනසේක ස්වාමීනිේ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අනාගාමි මාර්ගෙන් කෙලෙස්සතුරන්න සූහන්, අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ අරිහත්මාර්ගෙන් කෙලෙස්සතුරන්නසූහයින්ද අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ சසාரචக்්‍රே அரසිதலූහயின்ந்து அරහත්නம் වනසேக்கு ස්வாමீණ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ஆර්மර්கෙන් අවි්‍ය அරසිந்தலූහயின்ந்து අරහත් நම් වනසேக்கு ස්வாමீණ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආරයමාර්ගෙන් අභිසංස්කාර අරසිඳලූ හෙන්ද අරහත්නම් වනසේක ස්වාමීනේ භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආරයමාර්ගන්, விஞ்ஞාணார சிந்தலூஹயின்ந்து அරහත්නம் වனසேக்கு ස්වාவாමீණ භා්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ஆரியமර්கயின் நாமரூபரு சிந்தலூුවயின்ந்து அරහත්නම් වනසேக்கு ස්ுவாமீன භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සே ஆரியமார்கயின் சலாயத்தனார் சிந்தலூஹயின்ந்து அරහත්නம் வனசேக்கு ස්வாமீனி භා්‍යவතුන් වහන්ස ඔබවහන්සේ ஆரியமார்கயின், ඉෂ්පර්ෂ අරසිදලූ හයිந்த අරහත්නම් වනසේක ස්වාමීනි භා්‍යවතුන් වහන්ස ඔපවහන්සේ ආර්මාර්ගෙන් வேදනා අරසිந்தලූ හයිந்த අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ ආரியමාර්ගෙන් තෘෂ්ණ අරසිඳලු හන්ந்து අරහත්නම් වනසේක ස්වාමනි භා්‍යවතුන් වහන්ස ඔබවහන්සේ උපාධන අරසිඳලූ හන්ந்து. අරිහත් නම් වනසේක ස්වාමීණ භා්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආයමාර්ගෙන් බවරසිඳලූහන්ந்து அறிහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ, ආරමාර්ගන් ජාති අරසිදලූහින්ந்து අරිහත් නම්මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආරමාර්ගෙන් චරාමරණ අරසිදලූහින්ந்து අරිහත් නම්මනසේක ස්වාමீණී, භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ සියලු දෙවිමිනිසුන්ගේ ආමිස පූචා ප්‍රතිපත්ති පූචා පිළිගැනීමට සුදුසුහෙයින්ද අරහංනම්මන සේක ස්වාමීනි භග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ, රාසිනුත් පවක් නැති අතිපාරිශුද්ධ සන්තානතියෙයින්ද අරහංනම් වනසේක වාගේ බුතුරජනන් වහන්සේ අරහංනම් වනසේක අරහංනම් වනසේක අරහනම් වනසේක අරම් අරහන්නම් වනස අරහන්නම් වනසේක නහඩව තැන්පත්ව බුදුරුුවවැක්සිතින් දකිමින් අරහංගුණ භාවනාවබ සිහි කරන්න. අනතුරුව විදර්ශනාවට නැන්වීම භාවනාව අවසානයේ සිදුකරන්න. බුදුගුණ භාවනාවේදී. පහලවනාාවු සියලුනාමරූපදරමයෝ ශණයක්ෂණයක් පාසාම ඇතිව නැතිවගියබැවින් අනි්‍යයෝය ඇතිවීමම් නැතිවම්දකෙන් පිඩාහිඳිබවින් දුக்கයෝය තමතමා කැමතිලෙස්ස නොපවතිනබැවින් අනාත්මයෝය අනිත්‍යවූ දුක්කු වනාත්මවු සියලු සංස්කාරධරමයෝ ඒ කාන්ත වශෙන්ම දුක්ක සත්‍ය නම්වන්නේය ඒ දුකඋපද වන්නාවු පූර්ුව භවතෘෂ්ණාව, සමුදය සත්‍යය නම්මන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම ශාන්ත නිර්වානධාතුව නිරෝධ සත්‍ය නම්වන්නේය ඒ අමාමහනිවන්සුව අවබෝධ කර ගැනීම පිණිස භාවිතා කළයුතු අරි අටගිමග, මාර්ග සත්‍ය නම්මන්නේය මාගේ මේ අනන්ත බුදුගුණ භාවනා කුස්සල උත්තුම් චතුරාර්ය සත්‍යධර්මය සුවසේම අව පෝතවීම පිනිසම හේතුවේවා වාසනවේවා. නමෝතේ පුරිසාජඥ නමෝතේ පුරිසුත්තම නමෝතේ පුරිසාතුල්්‍ය නමෝතේ පුරිසාසභ ආජඥ පුරිස වූ බුදුරජානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔපවහන් සේට මාගේ නමස්කාරය වේවා අසම පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔපවහන් සේට, මාගේනමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරෂ වූ බුදුරජානන් වහන්ස ඔපවහන් සේට මාගේනමස්කාරය වේවා සාධුසාදුසාදුු ඉංවත් සතර් සතිපට්ටානෙන් නිවනට සදහම්දේශනා මාලාග ආරම්භ කරනවා කලින් පොරොන්දුනා වගේම පලවෙෙන දවස්සය අපි මාරග පිරිසුදු කරගෙන වල් බිහිවෙලා තිබුණු කොටස් එලි පෙලි කරගෙන අපේ මේ නිවන් මග දියුණු කරගන්න අවශ්‍ය පාදම සකස් කර ගත්තා. ඒ අනුව අපි කෙටියෙන් සිහිපත් කලාා නිවනෙහි වටිනාකම නිවන්දකින් අවශ්‍ය ඇයි කියන කාරණය. අද දවසේදී භාවනා මාර්ග අපි ආරම්භ කරන බවට ප්‍රතිඥ්ඥා කළ නිසා සතරගමටහන් භාවනාවෙන් සමත භාවනාවෙන් සිත සමතියට පත්කරගෙන සුව පත්කරගෙන සතිබට්ටාන භාවනා දක්වා යන මාර්ගය අද අපි ආරම්භ කළේ මෙහෙමයි මේ සජ්ගායනාව විස්තර වශයෙන් කෙරුුණ නැවත නැවත හලා මතක තබාගන්න භාවනා වඩද්දි ඔබ පත් වෙල අ සසුද වාසනයක හිස කොන්ද කෙලින්තියාගෙන දෑස්පියාගෙන බුදුරුවක් සිතින් දකිමින් සැදැහැසිත වැඩෙනක් පරිදි බුදුරුවක් මවාගෙන මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනස අරහනම්නස අරහම් වනස. නැවතිල්ලි වැඩි වේගකු න්නැතුව වැඩි හිමිහිනු නැතුව සාමාන්‍යවේගෙන් මේ කිය පොවාකාරයට, න නැවත නවත මෙනේ කරන්න එකම වචනය මෙනේ කරන්න එතකොට බුදුගුණ කෙරෙහි අපේ සිත බැසගන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්තගුණ අතර අරහං ගුණය සියලගුණයන්ට ප්‍රමුකවන නිසා. මෙ අරහංගුණේ අරථ සේකරගන්න ඕන එහෙම වඩන්න කැමතිතා වඩල්ලා විදර්ශනාවට නැංවීම පිළිබඳ සටහන් කරගෙන හෝ පාඩම් කරගෙන හෝ භාවන අවසානයේද නාමරූ පවිදර්ශනාවට චොමු කරමින් ාවනාව සමාප්තකරමු තකොට ඒ විදියට ඔබ දියුණු කරන්න මේ දේශනාවෙන් පස්සේ භාවනා මාර්ග පිළිවලින් නිවරදිව නොවැරදී දියුණු කරගන්න කැමති පිරිස මේ මාර්ගයේ වඩන්නට එසේ වැඩීමට බැම දෙනාට ශක්තිය ලැබේවා කිය අපි ආශිරුවාද කරමින් අද අපි විවරණයට යොමුයොමු නිවන් දැකීමට අවශ්‍යයි කියනකාරණය අපි විමසුවා. මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකය දුක්ලෝකයක් කොයෙන් ගත්තත් කොච්චර සැපැයක වුවත් කවදාහරි දුකෙන් කෙලවරුවෙන තන මේ ලෝකේ. එතර රූපස්කන්දය වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන උපාදානස්කන්ද පහ මේ දුක්කස්කන්දේ බව කෙටියෙන් පහැදිරි කළා දැන් අදත් තාමත් ඒ දුක්කස්කන්දය එහෙමම තමයි මගෙත් දරමශ්්‍රවන එක නොබගෙත් හැම දෙනගේම දුකස්කන්ධයන්ගේ අඩුුවීමක් සිදු වෙලා නැහැ මේිෂ්කන්දයන්ගේ පැවැත්ම යම්ම හොතක හො තියෙනවාද එ හෑම මොහොතම්ම දුකක් වශයෙන් දකිනෝ. ඒේ නිසා බුද්ධා අධ්‍යාරයන් වහන්සේලා අවබෝධ කොට වදාළ මේ නිර්වාන ශාන්ති. කිසිම දුකක් නැති තැන. ශාන්තිලක්‍ෂණ නිෙවීම. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර් සමතුව ආදී වශයෙන් එදා විස්තර කළා. ඒ ශාන්ත ප්‍රනීත සියලු සංස්කාර සංසිින්ඳදුනු. ටියෙන් ගත්තොත් මොවාද මේ සංකාර. කාය සංකාර අස්සාාස පස්සාස දෙක සංසිඳනෝ. නිරෝ සමාපත්යේද සිදුවන දෙතන මෙකයන්. වචී සංකාර විතක්ක විචාර දෙක සංසිංඳිනවා. මනෝ සංකාරවල වේදනා සං්ඥා දෙක සංසිදනෝ සංඥා වේදයිත නිරෝධයට පත්වනෝ. ට මේ සංකාර සංසිඳන සියල උපදි රාග දේශමෝ කෙලෙස් අත් තැර දැමවා. තක්ෂය කළ තන්නක්ය තන්නා විතිරි නැතිව නිරුද්ධ කළා විරාගෝ රාගෙන් දුරස්සනාව නිරෝධෝ නිරුද්ධ කළලා කෙලෙසුන් නිබ්බාන නිවීමයි. න මේ නිව සොයාගෙන යනගමන භාවනාවක් වශයෙන් ආරම්භ කළේ බුදුගුණ භාවනාව බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදුගුණේ. සේපත් කරගමු අරත වශයෙන්. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් අරසිඳලූ බැවි. අරහන්නම් වෙනවා. කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහන්නම් වනවා. සියලු දෙවිමිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු බැවින් අරහන්නම් වෙනවා. ප්‍රහසිංවත් පවක් නැති අති පාඩිසුද සන්තානැති බැවින් අරහන්නම් වෙනවා මේ කෙටි අරත. ැ මේ අරතමලම විස්තරය දම අපිදැන්. ොහොතකට පෙර සද්ගානයක් කටේ ඇ සද්ගායනාවේදී ශාන්තව ඒවා කරනකොට ඒ මොහොතෙම හිත සංසින්දෙනවා. බුදුගුණ වැඩීමේදී බුදුරජාණන් වහන්සේ දෙසර නැමීග සිතාක් අපට ඇති වෙනවා. සැදැහැසි ඇති වෙන ්‍රදධා ඇති වෙන. බුදුරජාණන් වන්සේ අපිළඟ වැඩඉන්නවගේ හැඟීමක් ඇති වෙනවා. ගට පවට නැමෙන හිත පවෙන් වලකිනවා ලැජ්චා බය උපදිනවා පාපේට මාස්සල භාග්‍යෝතුන් වහන්සේ වැඩ සිටිනවාන්නේෙ වෙද. එමනිසා මාමය පවකරණ එක සුදුසු නෑ. සතරාපායට පත් නොවීමේ වාසනාශක්තිය ලැබෙනවා බුදුකුණ භාවනාව දිගට දියුණු කරගෙන යනකොට. එටසක්වල නෝපදින්න මස්්‍යදුෂ්ටි උපතක් නොලබන්නට සම්මාධිත්‍යය ලබන්නට, බුදු පසේ බුදු මහරහතන් වහසලනි ආරයන් වහන්සේලා සසර දි මුණ ගැසෙන්න්නත් දුර බැහැරගෙට අත් භාග්‍යවතුන් වහන්සේ අප වෙත වැඩම කරවීම සිදුවෙන්නත් හේතුවෙනවා බුදුගුණ භාවනා එන සිහිකරගන්න. සාරා සංගි කල්ප ලක්‍ෂයකට පෙර දී පංකර පාදමූලේදී සුමේද බෝස්ථානන් වහන්සේ තමන් වහන්සේ සසර ගමන ගැන නොසිතා. ඒ දුක ගැන නොසිතා අතටපත් නිවන් අතහැර ඔබාපවැනි අසරන සත්‍යයන්කිරේ කරුණාවෙන් සසරට බැසගත්තා බුද්ධෝහං බෝධ ස්සාමී මම අවබෝධ කරගෙන සත්‍යයන්නයටත් අවබෝධ කරවන්නමි මුත්තෝ හම් මෝචයේ පරේ ම දුකින් මිදිලා අන්න අයත් දුකින් මුොදවන්නෙමි. තින්නෝ හන්තාර ඉස්සාමි සංසාරෝගා මහක්් බයා මහත් බය ඇති සසර සයුරෙන් එතර වෙලා මම නිවනට පත්වන්නෙමි ඒවගේම අන්න අයත් සසර සයුරෙන් එතර කරන්නෙමි. ඇම්මි සසර ගමන කියල ගන්නකොට සසර සයුර. සසර කතර සසර දියසුලිය කියන නම්වලින් හඳුන් සංසාර වට්ටය වට ගම්මන. මේ හැමතනම වෙලා තිීන් මොකක්ද අනාධමත් සංසාර ගමන අපි ඉපෙදෙමින් මැරමි ඉස්කන්දයන්ගේ නොසිදී පැවැත්මතම මේ ගමන් කරන්නේ සසර ගමනක. ටට මේ සසර සයිුරට වැටුනා කියන්න සවුරකටනොත් පීනගෙන අන්න තරම් දුරක් අපට යන්න බැරි තරම්. ඒ තරම් දුරයි. අසර නභාවයක් දැනනවා පිහිටක් නෑ වගේ. ඒ වෙලාවෙ සද්දර මේ නැමති නෞකාවක්කාවුත් අන්නේ සසර සවර ඉන්න කෙනකට ගොඩවනත්. එයා පරතරට පමුණෝන නිසා බදුරජාණන් වහන් සරණ ගිල්ලඒ දරමය සරණ ගිහිල දරමය පිළිපදින කෙනා සද්ධරම නෞකාවෙන් පරතරට සස්සරින් එතරට නිවනට පත්වෙන වගේ. එසේම කසර කතර කියන වැලි පිරිච්ච ගස් වතුරාදිි කිසිවක් නැතිතෙනන්නේ කතර කියන් මේ සංසාරගමනත් ඒවගේ හරි දුක්කිත ගම නම්ඒ බොම දුක ඇති තැන්වලට වැටෙනා එතන්දි සේම භූමයක් හමුණාවගේ තම මේ සද්ධර්රමය හමුණනාක. සදධරම ිට කරගෙන යාට සසර කතරින් එතර වෙන්න ඒවලාවේ බාගගේ ලැබිලති දැ ඔබට එක ලැබිලතිය ධරමය හමවෙච්ච වෙලා මේ සසර කතරින් සසර සයුරෙන් එතරවය එවගේ සසර දිය සුලියා මේ වටට ගමන් කරන දෙයක් දී පහරවල්දයකතුේච ැනද පැත්තර හමවෙච තැද මේ සුලිය හැදෙනෝ අහුවෙන් අවුවෙන් හැමදේම යටට ඇදගෙන යන ගතයයක් තිය අන දුකට අධින ගතියක් මෙතන තිබෙනවා මේ දුකින් මිදිලා සියලු සත්‍යන්ද දුකින් මුදවනවා කියනෙක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරමුණ වනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දීපංකර පාද ූලේද නියතු විරණ ලැබව ජීවිත පරිත්‍යයාගේ මඩමත වැතෙර සිටින වෙලාවෙ. එදී පංකර බුදුරජාණන් වහන්ේ විවරණ ශ්‍රී ලබාදුන්න මතු සාරාසං කල්ප ලක්ෂයක් ගේ තැන ලෝතුරා බුදුබවට පත්විනවාය මව්පියන් දෙදෙන මේ සුද්ධෝධන මහමායාන් දෙපලය, සාරපුත්ත හමුගලන් දෙන්නන වහන්සේ අග්‍රශ්‍රාවකතුමන් වෙනවයිගේේ මවක්්පලව වන්නා දෙනම අග්‍රශ්‍රාවිකාවන් වහන්සේල වෙනවයි ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රුපස්ථායිකයන් වහන්සේ වෙනව පය කියන විස්තරය. එතැන් පටන් පාරමී සහිකරමින් අදෙහිට ලැබෙන දෙයක් වගේ. අපි බුදුරජාණන් වහන්සේ බෝසත්තවදී පාරමි පුරාගෙනාව. අහසේ තරු පරදින තරම් ඇස් ඔපුටා දන්දුන්නා. හසේර ජල පරිදින තරම් ලේ දන්දුන්නා පොලොඒ පස් පරදින තරයින්ග මස් දන්තුන්නා. දානාදී පාරමි උපපාරමි පරමත්ත පාරමි වශයෙන් පූරණය කරමින්නාව. එසේවිත් මනුලොව පහල වුුණ අවසානාත් භාවේ මහමායා මෞබිසගගේ මෞකස පිළිසිඳගෙන දසමැස් සැවෑයමින් ලුම්බිනිී සාාල ෝද්‍යානයේදී විසඟ පුන් පොහෝ දිීනය බිහිවෙලා ෝම සෝදායක විදියට හැදිලවැඩිල වර්ෂදාසේදිී ව්‍යවාපත්වනා ය සෝදර උත්තමාාවිය සමග අවුරුදු විසින මේදී රාහුල කොමාරයක් උපන්දිනේම. තම සිංගිතිි පොත්තනුවන් සිපසනසන්නවත් නැතුව සියලො සත්‍යයන් දරුවන්සේ සිතා බෝස්ථානන් වහන්සේ ගේගෙන්න්නෙක් වුණා. එසේනිෙක් මිලා. වර් සහයක් දුෘෂ්කරක්්‍රියා කරලා තිස් පස්සන වයේ ජයිස්ශ්‍රීම හා බෝතිමෝූලයේදී. වෙසඟපුන් පොහෝදිීනේ සපිරිවාර මාර පරාජය කරමින් මේ කෙලෙස් අරසිදලමින් කෙලෙස් සතුරන් නසමින් ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වනා දසබලඥාන සට් අසාධාරණ ඥාන ආදී කොට ඇත්තාව සර්වචඥාන ප්‍රතිලාවයේ සරවඥාන් වහන්සේ නමක් කැන සියල්ල දන්නා සියල දක්නා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වනාව. ම අපගේ සාස්ෘන් වන්සේ. සාාස්ෘන් වහන්සේගේ ගුණසිහි කිරීමයි මේ භාවනාවෙන් සිතුවෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේම දජක්ග සූත්‍රයේද මේ බුදුගුණ පාටය අපට දේශනා කළා. ඒ භාග්‍යෝතුන් වහන්සේ අරහනම් වනසේක. මේ සිහි කිරීමෙන් පවා නිබුණුගතියක් සැනසුනු ගතියක් අපට ඔබට දැනෙනවා. තියනිසා ඒ භාවනාව වැඩි වැඩියෙන් වඩන්න ඉස්සෙල්ලා ඒ වඩනකොට ශ්‍රද්ධ දිිදුරන් දිවුණුවෙයි නරුව ඉතුරු මෛත්‍රයාදිකමටහන් වඩමින් අපි ඉස්සරහට ගමන් කරන්න පුළුවනැති පට්ටාන දෙසට අපි නැවති යොමුමමින් අප සීපත් කර ගමුකද සතිට්ටානේ දුරයි වගේ උනාාවම සමහරයට ති සැක හිතෙනව කවද කරයිද කහොමද කියලලා. බුදුරජාණන් වහන්සේ දේශනා කලතින් නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයක් තමයි මේ සතර සතිපට්ටා කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන දම්මානු පස්සන. මේ සතරම ඒකාන්ත මාර්ගය සෝක පරිදයයෝ දුරු කරන්නට මානසිකදු කායිකදුක් දුරු කරගන්නට. මේ දුකින් මිදිලා නිබ්බානස්ස සච්චිකිරිය නිවන සාක්ෂාත් කරගන්නට. ටට එතැදි වඩානැතින භාවනා ක්‍රම බැලු හාම අපට පේනවා ආනාපානසති කමටාන. කැලියකට හෝ රුක් මුලකට හ සුන්‍යාගාරයකට ගිහිල්ල යෝගාවච්චරය මේ ආශවාස ප්‍රාශ්වාස දෙක මිනී කරමින් ඉදිරියට යනවා නට පාවනා ක්‍රමවස් දෙවැනි භාවනා ක්‍රමය සඳහන් වෙනවා ඉරියාාපත භාවන එරියාාපත භාාවන පිදිරියේදී ස්තරන මුත් අපි සරලෝ දැම මේ කරන්න තින භාවනාටික දම යහඳුන්නා දෙෙන කෙටේ. ඇවිදීම වාඩිවීම හිටගැනීම සක්මන් කිරීම කියන සතර ඉරියව. මනසිකාර කරනවා සිහියෙන් නුවනින්. හිත පහල වෙනවා වායෝධාතුව ඇති වෙනවා ඒකින් හිටගන්නවා. ඒ වායෝධාතව නිසා වාඩි වෙනවා. වායෝධාතෝ නිසා ඇවිදි වායෝධාතුව නිසා සැතපෙන නම් මේ නාම රූප දෙකක්. හිත කියැන නාමය මේ කායික පැවැත්ම රූපේ. දැම් මේ දෙකෙහි පැවැත්ම නාමරූප දෙකක්. සත්වයෙක් ඇවිදිනවා සත්වයෙක් වාඩි වෙනවා සත්වය සක්මන් කරනවා සත්්‍යයෙක් සැතපෙනවා නොව නාමරූප දෙකක් පමණි කියන මේ මනසිකාරය දියුණු කරන්න පුළුවන්. එනම් පිට මේ ඇවිදින හිටගැනෙන් වාඩි වෙලයින් සැතපෙන සිව් විරියවවෙම සතිපට්ටානය වඩන්න පුළුවන්. එම නිසා මේ භාවනාව ජීවිතයට සමීපයි. එනිසා මේ භාවනා ක්‍රම විස්තර විභාග වශයෙන් අපි ඉදිරි යේදියබට වර කර දෙනා අතර අද අරහං බුදුගුණේ අරථ ටික නැවත අපි විස්තර කරගම්. තරම අරහං ගුණේ මොකක්ද පලවෙනි අරථ කෙලෙස් සතුරන් නැසුවා ඇයි කෙලෙස් සතුරන් වෙන්නේ මේ සසරගමන මේ තරන් දුක්දුන්නේ කවුද කෙලෙස් රාග දේශමෝ ප්‍රධාන වශයෙන් තවත් කෙලෙස් කීපයක් අපි සජ්ගානා කලානේ නම් වශයෙන් මාන දිට්ටි විචිකිිච්ඡා තීන උද්දච්ච අහිරික අනොත් අප්ප කියලා. ඇ මේවා තම අපේ සතුරෝ. මේ හිතක වැඩියෙන්ම පහළවෙන්න රාගදම දවස ගත්තොත් එඒ දවස්සේ වැඩි වෙලාවක් ගතවෙන්නේ රාගදවේශ් මෝහයන්ගේ. ඇන රාග කියන්නේ ඉෂ්ටාරම්මණය ඇලීම. පේ රූපයක් ශබද්දයක් ඇතිවුණ වෙලාවේත් ලබුණු වෙලාවේ අරමුණ සුභය කියලගන්න. කාම්වස්තු කෙරෙහිත් තේමයි. ස්වාහි භාරයාවන් කරේ දූ දරුවන් කෙරෙහි යනවාහන ගේ බල්දරුවන් මෙ කෙරෙහි බැඳීමට ඇලීමටත් ලෝබය කියලා න. ලෝභය තන්නාව සතුරෙක් වශය විස්තර වෙන. සතුරෙක්ක න සසරගමනම දික්කරල දෙන්නට දුකට වැටන්නට නිරයට යන්නට ප්‍රේතුලෝකට යන්නට තිරිසන් සත්තු වෙන්නට අපට හේතු වනා මේරාගය. හේතුනා, මේ දේශයේ තරහා තරහකයන් අනිිෂ්ඨාරම්මන ගැටෙනවා. කැමතිදේ වෙනකන් රාගයෙන් ඉන්න ලෝබෙෙන් ඉන්න කැමති දේ නොලැබෙනකොටම පහරලත් සරපයකෝ වගේ කීපෙන. එ කීපීම නිසා කරන්න පුළන් දරුණුපාප කරම පහක්තිය. මව මරන්න පෙළබෙන පියාමරණ රහතන්වහස මරන භා්‍යතුන්හන්සලගේ ලේසලවන සංගපේදයක න මේ ආනන්තරිය කරම පහටම මුල් උන දේශය එන සතුරෙක්. මුලාසාත්‍ය දරමය වහලදානෝ. අනිත්‍යදේ නිත්‍ය වශයෙන් පෙන්න්නනො. අසුබදේ සුභ වශයෙන් පෙන්නනෝ. දුක්්දේ සැපවශය පෙන්වා දෙනවා. අනාත්මදේ ආත්ම වශයෙන් පෙන්වාදීල මුලා කරන සසරට මුලා කරන ගති. දීට්ටි මිසදුටු නැති දෙයක් තියෙනවා කියල මවනෝ. අදරමේ දරමය කෙළ පෙන්වා දෙනවා. අවිනය විනය කෙලා පෙන්වාද දෙෙන හිති. ක්ලේෂේ තමයි දිිට්ටික්ේ මේ දිිටිය සතුරක් ද. ැ දිත්්තිය සතුරෙක්වෙලා මිච්චා දිට්ටිය වරද නෙවන ගමන් සතරපායට පාර හැදෙනවා. එනකට තීන න මාන කියන මැනීම තීන කියන මැලිගතී. සමාරිට භාවනා කරනකොට අපට එන ක්ලේෂයන් තීන බනහත්දිහම තුයි සමාරඋපාසගම්මලට නින්දයනවා. එක ඇන්නේ වාඩි වෙලා ඉන්නවා සමහට කෙලින් ඔලුව කෙලින් තියන් නිදාගන්නත් පුළුවන් තියන. සමාට ගිහිල්ල ඔළුව වැට නවට සෝවානය නොට මංකිවේ කිව කියල වැටනවා කිය ගැස් සිලාගේ පාරට වැටනවා. හයියෙන් සද්ධයක් කවත් ඒත් ගැස්සිලය නවා. දැ මේ ධර්මය ස්වභාවේතම සංසිඳීම් බහුලයි. දැ විශේෂ අද දේශනාටිකක් සැරගති අඩුයි. අපිට මේේ සැවන්න ෑ මොකද බුදුරජාණන් වන්ේ මුල් කරගත්ේ. එතකට අපට මේ සැරට කියන්න බැහැ කොහෙත්ම. එතකොට සැකතියාට වෙනකට සංසිදීම වැඩි වෙනවා සමර දේශකයන් වහන්සේ සංසිදිල සමාධී වැඩි වෙලා උන්වහන්සේතත් වෙන්න ඉඩ යෙනවා අස්ත්‍රාව කියයන්ට ඉින්දයන්න හිරතින මොක සංසින්ඳීම් බහුලයි. ප්‍රසාද බහුල ප්‍රසාද බහුලනකට බදුමදිය සැනසිල්ල හිතට තැනට ම් බලන කොච්චරවත් පීඩාවෙන් ඉන්න වෙලා. හිත වියවුල් වෙලා තියෙන වෙලා අපි හිතුවත් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වන සක අරහන්නම් වන සේක. අනික් භාවනත් කරන නමුත් බොඩම් හිතවුල් වෙලා සංසිඳීමක් නැතිවෙලාකුණත් බුදුරජාණන් වහන්සේගේ රූපකායත් බුදුරජාණන් වහන්සේ ගුණකායත් අපි වනකළොත් අපිට සංසිදීම ලබන්න පුළුව ඒ ස්ුවපත් පාව ලබන්න පුළුව සමාට නිින්දයන් නැති ප්‍රශ්ණයන්න දැන් අපටක් පේන විදිර නින්දය නො ඇයි මේ භාවනා වැඩීමෙන් අපටම දැන් පෙනු මේ කොච්චර සාන්තියයක්ත්ද එම් මේවා භාවිතා කලොත් අපි අපේ ජීවිත. ඒ තැනකට වෙලා ගෙදරකටලා ඉන්නකම් මේ එක තේරන්නේ ප්‍ර්නයක් නෑවගේ නමුත් ගමට නගරකට එලියට පහලිට බැස්සට පස්සේ මොනතරම් කලබල ස්වභාවයක් මේ සමාජය තුළ දකින්න ලැබෙනෝද නොසන්සිදීම ද අපිරා දවල් දොළහටිතර බහින පාරට කුඩයක් නැතු සසර කතරට බැස්ස වගේ දැනෙනවානේ මේ අසර කතර වගේ හරත් වේලෙන ගතිය නේද පිච්චෙන ගතිය ඒව තියෙනවා ති මේ ඇඟ පිච්චිනවා මූන පපිච්චනවා ඔලුවපිච්චනවා අත්පිච්චනවා අවුවෙන් සමාහට කකල්දකත් පිච්චන සෙරපපු නැතුවිචි. එ මතක් නො නිරේගියෝොත් කොයි වගේ පිච්චේ. එතකොට මතක්කෝ වල් දො හට තැ ත අති අපි නිහම්බන්තර පැඇත හෙත්තේම. මෙඉතින් දවල්ට බැහල එලියට මතක් කරගන්න නො නිරේදුකමට වඩ වැඩි කියල තමන් නිරයන් ඇතිවෙන්න වීර කරඩු. එවැනි රහතන්වාස ලතිී තිදල තියනවා. සිතුල් පව හේර වැඩිඳල තියෙන ස්වාමන්හන්සේ ග්‍රීෂ්ම සමයේ දවල් දොලහට මධ්‍යානයට ගල උඩට වෙලා භාාවනනා කරන්න ඇයිකෙ ැහෝම සාමවින්නනාරක කියෙන මම්ම නිරේ සීරගෙන භාවනාකර තර මට වීර ඇත්ව වෙනවා. සීත සමය මහරාත්‍රියය එලිමමාහහින්න සිවරකුත් නැතු අඳනෙ පිටින්. ඇයි මේ සීත නරකයේ සීතල දැල්ලා දුක්ක දැනෙන්. එහෙම වීරකරන්න ලැබෙන නොනමුත් පේනවාර කරකස වෙලාවේ සිත සංසිනෙන්නේ. භාවනාවක් කරගන්න ලෙහෙසි වෙලාවකුත් නෙවේ මේේ වෙලා. අපට භාවනාවක් සසාන්තෝ වඩන්න පුළුවන් ගෙදරටිල නාලා ඇඟ හෝදගෙන සංසිඳීමෙන් කයත් සතපාගන්න ලැබිච්ච වෙලාවක සමාධී වැටන වැඩි. නමුත් වැඩටගේල දාඩිය දාගෙන බස්වල තෙරපිමින් ඇල්ලා අව් අව්ුවෙන් පිච්චිලා හොම වෙලා මොනතර දාහයක් තිය එවැනි වෙලාක නමුත් බුදුරජාණන් වහන්සේ සිහි වුණොත්. භාග්‍යෝතුන් වහන්සේ අරහන්නම් වනසේ කරහන්න. හිතන්න පුළුවන්නේ යන්නේ වාහනය එක වෙන්න පුළන් පයින් වෙන්න පුළුව. හිතේ වැඩකරොත් බුදගුණ අර ප්‍රශ්නය ඇතුළෙත් සීතලත් දෙනෙන. සිසිල් බව දැ ඒ සිසිල් බව ලබන්න පුළුවන් වෙනවා අපට මේ මන සිකාරය දියුණුනාම් දැන් බුදදුගුණ වඩන කෙනා පුරදුනාට පස්ස මේක වඩන් නැතුවම් බැ සබත්ත කමටහන හැම තැන්න්නේ වඩන්ඩ පුළුවන්. මූල කකමටාන කියල කියනෝ ආනාපාන සතියාදි කමටහන් වලතු. ඒවා වෙනම වාඩිවෙලා වැඩිවෙලාවත් දියුණු කරගන්නෝ එක තැනකදග. මේ සබ්බත්කමටන් හතර සැමයිරියවකදිම දියුණු කළ යුතු වෙනවා. එක ආරක්ෂා පිෙන චතුරාරක් ගෙලනිකෙන් බුදුගුණනමකට ධාරක්ෂා කන්න. මකද ලැබෙන ආරක්ෂා අපට අසත්්ධරම යහලහෝ මිසදුර ඒවල් දැනගෙන හු අශ්‍රද්ධාවක් ඇතිවෙනවානම් ඒ අස්්‍රද්ධාවට පිළියම තමයි බුදුගුණ බාවන. ශ්‍රද්ධා බහුල වෙන ප්‍රසාද බහුල වෙනවා. එවැනි කෙනා අන් කවදාවත් අස්්‍රද්ධාවට පත් කරන්න බැරි කෙනෙක්ෙන ග කියල අපහද වන්න ෑතකට භාග්‍යතුන් ව අහන්සි ගැන. ඒ තමයි අශ්‍රද්ධාවට ආරක්ෂාව ශ්‍රද්ධාව. ඒක බුදුගුණ භාවනයි ලැබනි කාරක්ෂා. මෛත්‍රී භාවනාව නිතරම සුවපත්වේවාගෙන සඥාවතහය වැඩින්න්නේ හැමදිසීමම සුවපත්වවා කියන සංඥා.ඒ සුවපත්භාව හිතව මැදහත් අහිතවත් වශයෙන් පතනකොට තමන් සුවපත් වනවා දැමි වචන නිතට ඉන් නිතැ මකදවෙන්නේ. හිත සුවපත්ව. ඇම සමත භාවනාවලින් කරන්න මවා ගැනීම අපි. නැති දෙයක් මනො ැති සුවපත්භාව හිතල හිතල ඉතල අපි ඇති කරගන්න වචනෙන් කරගන්න මේ මනසින් හිත. ඇ හිතන් අපි ලෙඩහදාගන්නෙත් මේ ඔලුවරි දෙනවා අමාරුයි ඔක්කොම් ප්‍රශ්න කොයිතිෙන්. හිීතය. බනාහන්න බෑකම් ැලි ඔක්කම යෙනෙකොයිද කීතේ නිවන්දකින්න බෑ අමාරුයි කැන හිතේ. නේද. රාගය කොහෙ දෙන්නේ. හිතේ සමට අපි ආරම්මන බලෙන් ඇතිකරගෙන රාගේ ඇති කරගන්න. එඇත අරම්මණ දිහා බලලා ඇතිකරගන්න නැත්තන් නිකං ඉන්න පුළුව. නෑ අපි බලෙෙන්ම හිතින් ඇතිකරගන්න සමාරවිට. දේශය ඇතිකරගන්න පරනරමුණනස් සකර ණඩුුවවෙච්චගක් කරි රහා වෙච්චක කරරි අප ොවිපතක් කරපු ගෙනෙක් කරරි අපි සහිකරනන. මේ හැමදේම සිතින්. සිතින්මයි මේ ලෝකයේ පවතින්න එහෙන. හැමදේට මුල සිත නිසා එහම් ඒක හොඳ පැත්තරගත්ත අරහන් ගුණිතන දන්න හිත සුවපත් වන. මෛත්‍රී භාවනාවද යන්න සුවපත්ව වන. මෛත්‍රීෂසිත වැඩියෙන් වඩනකොට. දේශය අඩු වෙනවා. දේශයේ රැකවරණේ තරහට රැකවරණය මෛත්‍රී.ස්වනික කෝපය ඇති වෙන ඕන වඩනකොට භාවනා මෛත්‍රිය එයාගීත සූපත් වෙනෝ. දැම් මේ භාවනා ඉදිරියටට අරකොට තරහෙන් අපිට බාදාඉන්න පුළුවන් ව්‍යාපාධකෙන නීවරණය. කාමච්චන්දයෙන් බාධ එනවට තමයි රාගේදුරු කරන්න ඉල්ලඟ භාවන අසුභ හෝ කායගතා අති වඩනොක දෙතිස්කුණ පයහෝ නසීවතික දෙකෙන්ක් පඩන පුලුවන්. තොර ඒවා වෙන වෙනම් වෙනහිරකොට එක දුරුවලය දැන් මෙතන වෙන්නේ දේශයට පිළිය න ආරක්ෂාවතිය. තුංගෙනෙකු අපිකෝ කායගතා සතිය කෙස් පිලිකුල්ල ලෝම පිළිකුල්ල නියපොත්තු පිකුල් අරඒ සංඥා වරගෙන වඩනු පිළිකුල් වශ දත් ඇට පිළිකුල්ලි සම පිළිකුල්ල මස් නහර ඇට ඇයට මිදුලු වශයෙන් මේ කොටස් සැකිින් එක එකින් එක වඩනකොට වරන සන්ටාන වශයෙන් ගන්ධ වශයෙන්ගනී කරනකොට ඒ භාවනා වඩන කෙනාගේ හිත අසු බේ වැඩෙනවා සුබ සංඥාව ගන්න වෙනට වැඩිපුර ගැන්නේ අසුභ සංඥ. ජීවිත එපාවවා කෙනෙකෙන වෙද මෛත්‍රයත් වර්ලණය අසුබෝඩන් එතකට සංසින්දීම එක්ක තමයි අවබෝධඥානයක් ඇතිවෙන මේ කේ තියෙන ඇමදීම දුගඳයි. මේක පවත්ත ගන්න බැහැස් සුගදවශයෙන්. මේක සුභවශයෙන් පවත්වන්නට බැරි දෙයා. අසුභ කයක් එනම් කෙස් ලොම් නම සියල්ලම පිළිකුලට පත්වනවා දැ මේ වාහගෙන නින්නේ සත්වයා. පාට තරන්නේෑම අසුබයික දුගදයිකර තේරෙන්න්නේ . නමුත් තමන් බලන්ඩො නානැතු දස් දෙකක් ටියොත් නේද උනහෙමැදුනමම් මොකද වෙන්නේ තමන්ගේ සරීරයේ තමන්ටම ගඳගහනවන. තමන්ට අසුචිවලා කසුචි ගොඩක් වශය වැටහෙනවා. සඳහන් වෙනවා දරමේ නොසෝදකු අසුචි වලක් වගේ. තමන්ගේ වත ගණ්ඩෝන වරු හැටක පුදගලේන්න? ුදු හැටකව අසුචි ලත්ත මේතිගේ. ඇයි කෑවා අසුචිය යදුන බැහැරෙන. එබැයි කොටසක් නිතරම තියෙනවා. එනම් වයසත් එක මැනගන්න දුගදහම්ම නසුචි පිනක් තමයි නිතරම මෙරැගෙන යන්නේ කොළඹ යතත් අසුචි අරන් අපි යනවා. ඉහලා යනවනේද. අම්බන්තර ඇත අසුචි අරන් යනවා. ඒක දාල යන්න පුළුවන්ද බෑ එ මේ සරසාගෙන ලස්සනට ගියාට ඇතුලේ පුරෝගෙනන්නවා. සමාට එඒ මේ වයදා පිටිවුණාවතම මේක පොටි ගඳක්. එියට එන්නේ සමාහර විටේනවා සමාර ගන්ධයන්න එනවා. සමාරට ගඳ එන්නන්නේ සද්ධ විතරක් ඒවත් යන වනේ ඒ ස්වරූප මොකද වායෝධාතු කොහෙන්හරි බැරවෙෙන්ඩ පේ උඩිනුත් පිට වෙන පහල්නුත් බයින. එතකොට තිකත් තේරන මේකක් දුගඳක් තිබිල තියෙනවා මේ කොච්චර ලස්සන ටිතිියත් මෙයාගගේ තියෙ ගඳක් ටික වෙලා දැන හැබේ මතක තියවා ආයුරූපය දැකම වසඟ වෙන මුල්ලා වෙනවා. ඒ ද අපටම සුබ සංඥා මච අහරග නොවක්. සසරපුරා ලස්සනයි සුබයි හොඳයි මගේ මයි කිය කිය මෙඔ වරණනා කරරනට දැුණනත් වැඩිපුර ලෞකිකොලෝකය කරන්න රපේ වරණනාා කරනවාද නැද්ද. රූපය නිමිති හොයන්න නැද්ද. අසවල්තන ලස්සනයි මෙතනලස්සන යි බෙමලස්සනයි නහයලස්සන එකටලස්සන දතලසන හං පවාලස්සනයකට හයනොවා එකකින්නෙක් හොයනවා. නු ජානශ රූපේ ස යායන දැ ිලා ක්ෙට කෙලිුල්ල ලෝමම් පිළිුල්ල අඩු න මකයි ට සසරින්ම්මි දෙන්න පාරහ දෙනවා එැබයි හිත නේවනෙවේ වෙනවෙන් දේවල්. සමහට මවාගත්තු දේවල්තියෙන්. තේරෙනෑ ඒකට මුලා වෙන ඇත්තට තියෙන වැඇකලෙතන නෑ. ඉතින් මේ මායාාවට හ වෙන රූපේ සුභ සංඥාව පි වඩල තියර නිසා සස්රති සුභංඥාන වඩලතිී. ඩිය සුබ සංන්නය දැක් කියන දවලෝකින් හම චුත්ත වෙලා මනුෂ ලකට ම කවර වරි එයා වැඩි පුරගෙමති ලස්සන රප දකිින්. රූපේ තන්නා වැඩිමකද දිව්‍යාංගනාව දිව්‍යපුත්‍රය දැකල නෙන්නේ. එප්‍රිය ප්‍රියවෙනි සුබ දේවල්වටමයි ලස්සනට මල් බවාගෙනින් අර පිරිසිදුකමට ඕක දේලෝක එහෙම හිටි දැම් මතක නැතිවනට රයාට සංඥාව පුරුද්ධත් තියන ලස්සන දේට හිටියයන හිතයන. පෙරේතලෝකමගේගේ අතුගන්නේ කු සීදුල් පුරෝගෙනන්න වන ද ගඳගහ. නාන්නෑ ඒ අදුරගන ලේසි පේතුලො. ගේවටේට මලක්මත් හිදගන්න නෑ කනව බොනෝ නිදාගන්න. ඇ අතුගාගන්නවත් නඒ පෙරේත ගතියක් ඇයි පුරුදු වෙලා පෙරේතු කොමතිෙන් අ සුජ ගොඩොලනින් අපිරිස්තතු බා නිරේෙන් වගේ ඇවිලනම් අපට ප්‍රේනෝ නිතරම රෞද්්‍ර පයෙනුමෙන්ම ඉන්නේ. තරහෙම්මයිඉන්න ගහන්න මයි හොයන්නේ පපන්න මයි හොයන්න එහම කණ්ඩායම් පවන්න ඕන ඒවටම ලෑස්සි වෙච්චන්නේ ආවිධතේතියක්ග. ඒ කර දුන්න වැඩක් කර ගත් පුළුව ඒකට යම් පල්ල වගේ. හි මේ ගති පුරුදු එන්නේ. එම නිසා අසුභ සං්ඥාව පුරුදු නෑ සුබ සංඥාාවන්දට පුරදු කරගෙන යවනාපි. ඒ පුරුදු වීම නිසායි ක්‍රරූපයක් දැක්කොත් ප්‍රසන්න විදියට ඒකි මුලා වෙන ගතිී වැඩි. තිිකක් වෙලාගීන් තමයි බණ මතක්ව දුක එක ඇන දැන් පූපය ලස්සනයි. හොඳයි කියලා ගත්තා අපි තුම් බස්සේක යන දෙන්නෙක්. දැන් ළග නම් බල බල යනවා. පේ ම අම්න්තුර යන දෙන්නෙක් එක්කනෙක්ම්න්තර නගරයට අනෙත් එ එකක තංගල්ලෙන් හිනෝ. දැන් ස්ත්‍රිය නම් බහින්න තගල්ලින් පුරුෂයා යන හම්බන්තට දැම්මකද වෙන්නේ තංගල්ලදි රූපයේ ආශ්වාදය අහිමි වෙන. ඇයි දැක්කඒ මූන් ඒ කොන්්ඩෙටික ඒ හිනාපොඩ් ඉවරයි. ස්්‍රියනන්ගත් බැඳන පුරුෂයා කරේ පුරුෂයා දැන් යන මම් බහිනෝ. තංගල්ලෙන් බහින මේ නංග අර අය ගැන හිතේ තානයේ අයගේ හිනාාව කවදායි. දකින්නට දැන්නම් ඇති සම්බන්ධකන් ඇති කරගෙන තැෑ බහින්න්නේමක් කරි සම්බන්ධයක් තියන් යනවා. ආයි කතා කරන්න පුළුවන් ක්‍රමතිර නිසා. කොම නමුත් අරසනයේ දී බසයෙන් බැස යන්නේ සත්තුච්චින්ද දදු කිය කියට. අනේ කවදා ඔබෝ ඇලි හමුවේදෝ කියලතම යන්නේ. ඉතින් සිටපද ගීත මුම නොමින් ඉන්නවා. ඇර ද්‍රූපය මෙනේ කරකර මවමවා රසමදින්න ඇද අසුබෙදවැඩුවේ. නෑ සුප සංඥාව අසුභ ගැන කතාව වන්නේ. කියන නුපයෙන් යාමයි. අට බස්සගේ දැක්කේ ඒ බස්සගේ දැකල දැන් ඒක කොච්චර දුර ගියාද. මත්ත කෙට ගියා ඊට පස්ස දුර දෙක ගියාම සමට රන්ඩුවල්නුත් කෙලවර වෙන වෙලාව ති ඒම ප්‍රශ්නත්තියෙන වැඩිදුර යනකොට ම මේ රූපයේ ආශවාද නිසානවෙන් රූපය මොකක් කරන්නද කන්න පුළුවන්ද රසවිඳන්න පුළුවන්ද දිවෙන් බෑඒම රසයක් නෑ. ත මේක ආශ්වාද රසේවෙෙන ඇැසින්. ඇසර දැනෙනවද? නෑ හිතර දෙනෙන්නේ නම් ඇසමුල් කරගත් චක්කෝ විඤ්ඥානය පාදකරගෙන ඇසයි රූපය විඤ්ඥාන එකතු වෙලා අන්නේ වෙලා හටගන්නවා ඉස්්පර්ශ. ඉස්්පාර්ශයේත නිසා වේදනා හටගන්න. ආනෙ වේදනාාවේරි තමයි රසේවිඳින්. ඒම ගොඩක් වෙලා මම්මි කියන තරම් වෙලා යන්න හැ. අරමුණයිතිං දකින්න විර යඕන දකිනකොට විින්ඳලා ඔක්කොමකරගන තිවර සමරයි විවාවෙලත් තිවර හිතින්. ඇත්තරනෙවෙේ හිතින්. ලමයිල ිලත්තිවර ඔය පිහල්තින කතා කර අපේ භාගනය සංගරක්්‍යතෙරන්හසේ පවන්සල්න්නක මම ගෙදරජ ගිහිල්ල එලූවාරගෙන පැටවුත්හදලනේද කසා දෙපුත් බැඳල ළමයත්තක රත් එන කොට නෝනත්තයක ළමය වැටන පාර නොවට ගැහවා කාටේ ගහලතින බලන්නකොට. මහතරුන් වහන්ේ සට රහන් වාතරක ගහදීම. ආහා නම ම්‍ය ඔබේ බිරිඳනබට ගැහැනයට ගහගන්න බැරිකමටද මට ගහන්න. ආන් දුරගාද නැදීත. ඒ හිතින් මවනෝ දැන් ඒවගේ මවාගත්තු ලෝකක තමයි මේ අපි හැමෝම ඉන්නේ මේක ඇත්ත දැක්කොත් මේක මේ විදියට ඉන්න බෑ ඒනම් මහන වෙනවා නිවන් හොයා යනවා අපි මේ මහනවඉන්නඇයි තාම් ගෙදරින් එක ප්‍රශ්න තිනකයක කියවක් යුතුකම්තිය කියයි ඔය යුතුකම්නේ ප්‍රශ්නණි මිනිස්සුන්ටති ද අම්ම තාත්ත බලාගන්න ඕන කියනවා. නංගින්නවා කියනවා ළඟට තව ල්ලිට ද් කරන්න ඕනෙකි නව ඔක්මතන්දර ඇයි ප්‍රමාදය එහෙම යුත්තුකම් තියෙන ඔබ ස්වාම්‍යියාවට කෑමවියන්න ති ඔබ ළමයි පාසල් ගෙනියන්න ඉන්න ඔබ අද මහපාරය මැරුුණොත් හෙට යුතුකම් කරන්නේ කවුත. අන්න ඒ අප්‍රමාදය අපි හිතන්න තරන් අපි එඩිතරනෑ හිතහයියන එනිසාපි කල්දානු මේක තව කල්ගිහිල්ල පුලුවන් ඔය නභාවනාවගේ ඇතින් දෑම්මක් හදිස්සිවෙන්ඩෝඕන අපිට කල් තියනවාන. කල්යකි ගඉන්නකොට දන්නමනය පනගිල්ලා ආ එහම අප සසරිදිත් ප්‍රමාද වනේ දැනුත්ත සමහරයි කඩාගෙන විදගෙන නවයිති නවත් හැමෝට මෙන්න බෑහෙම නතේිටඩම්බින් ගිල මහනුන කියලා නිත්තේ පලිනෑනනි මට නිසා යෝජනා කරන්න බෑ උබටත් වෙල්ලා මෙහෙම පැවිති වෙලා ගුණපුරන්න කියලබේ හොඳදයි එන්න පුළුවන්න ආවත් මේ ජීවිතයේ නිවනට මයා ලොක සොවයක් බට විදගන්න පුළුව. දක්කලින් තොර වූ සැපයා දුකින් තොර සුවයා. ත බ්‍රහ්මරාජයන්ගේ සුවයමනගේද තනි වූයේ බ්‍රහ්මයාවැෙනෙන්. බ්‍රක්්මලෝග අව්ව වැස්ස පින්න මැසිමදරුපීඩා නැත කාමපීඩා නැත ඇයි ස්ත්‍රීපුරු සභය දෙයක් නැති නිසා. එහෙම කාමාරම්මණයන් ගන්න තැනක් නොවර නිසා. තකට පැවිදිජීවිතය නිහට වගේවෝ තනයෙන් හරිට බ්‍රක්මයෙකුගේ ජීවිතයක් සමාන එනිසා මේ දේවල් අත්හැරල පැවිදිවෙන්න ආවොත් එයාට පුළුවන් මේ සුවේ මේ ජීවිතයම වඳගන්න එනම් මෙ කරන්න බැරිිය නොේ කේතුකාරණ අපි හිතන් ඉන්න අපිට බන්ධන තියෙන මේවා තැරලයන්න බෑ කියිය. හරිද ඔක්කෝම අතහැරලාව ආබ මොෝති නම් මෙයාටමකද වෙන්නේ හිත සංසිදෝ ගන ලැබෙන දරමග ගන්න ලැබෙන වෙන වැඩක් නෑනේ බනපොත් කියවන භාවනා කරන බුද්ධ වන්දනා කරන න කවුරඩියාව බණටිකක් කියයා දෙන මේ ධරම දේශනා කරන කුසල් ඇස් කරගන්න පිනිම් පෙරුණු ජීවිතයක්. නිවනට සමීපම ජීවිතයක්. හැබැ හරියට කරගත්තොත් තමා. ඒක වරදගලල් එතනත් ර ජීවිතය ගහි ජීවිතය වගේ හදාගත්තොත් දේව. ඇඟ විතරයි හිත මහන වනේ නැති වුුණොත් අයියට වඩා අන්තයි. ඇයි හරියට ඇත්තෙත්න්නේ ඉතිං විදවිඳ ඉන්නන අත හැරලම විල්ලමේ මාර්ගෙට බැස්සගත්තු අන්න එතන සුවයක් එනම් අසුබේ වඩන වනං අපට නිරාමිස් සුවය ලබානට පුළුවවා. අමුරත සෝය කෙලදම මෙත අසභාවනාටක කිය. අමරෘත්තය වලනනාක ඒ අමුරෘත්ය වැලඳීම සමාන එමමුකක්දරස්සේමි රූපයේ ඇත අස්ුභාවයි දකිනවා. මුලාවෙන්නේ අරවගේ වේදනාවෙන් සැපෙන් මුලා අතන සැපයෙන් ඉටිය නැතිවඋනාාම දුකයි. දකිනකන් දුක් යිදැක්දවසට අර දුක්ොක්ක මතකල ආයි සත්තුටිය. ආයිනැතිව වුණා ආයි දුක්කයි. ආයි දුක් වෙනවා ආයයි සතට ව සතතුට වෙමින් රැවටෙන්වා දුක්කමින් දුක්වෙදිනවා. දුකටත් විරාාවටත්තා සැනැතිවීමනි සඩාන්ඩ සිතින් ගීත ්‍ර්‍රවණයරර කල්පනා කර කරනේද. එ බනභාවනාටිකම වන්න හිත අර අර කල්පනාටිකම වවා. කාම පරිදාහියට යොමු වෙනවා. ප්‍රාග සංඥාවට යොමු වෙනවා. ඒ හිතුවස් සැපයි කිය ඉතින් හොයා හොයායි නමුත් මේ ගෙතියෙන් මහ දැවිල්ලා. දැම් මේ දෙන්නෙක් ගැන නිගතා කරේ ඔය දෙන්න අතට තුන් වෙන්නෙක් කෙනවා. ස්්‍රී පාර්සවෙන්ෙක් කෙනෙක් කර පුරුෂ පාර්ශයෙන් කෙනෙක් දැන් මෙනී කර කර ඇලීමෙන් ආදරෙන්ගින් යැයි මා වෙනුවෙන්ම සිතා සිටි. මගේ පෙම්බරිය මගේ පෙම්බරානන්ය. ඒ පෙම්බරා වෙනුවට තව එවා පැස්බරෙක්. මොකද වෙන්නේෙ. ප්‍රේමේත නොමිවරයි ආ නැතිනි දන්ත දෙන්නම් ජහතින් ඉන්න දෙන්නේ යනවා දේවල් ගහනව පොල් අම්ඹරනවා ගම්ස් හැඳි ගෑවිලා පල කියලා කියන්න ඒ අත්තටම ප්‍රේමෙනන් තිබුණේ ඒනම් මේ ප්‍රේමයක්දද නෑ බොරුවක් තමන්ගේ සතත්‍ර වෙනුවෙන් තව කෙනෙක් පාවිච්චි කර ආශ්වාදය පිණිස. ඒ ආශ්වාද තමන්ටයට තව කෙනකුලත් ලබෙන එක දැනගත්තු දවසමයා කිපුණ ඒකනේ අතගාපු අතින්ම බෙල්ල කපන්නේ පෙර ආදරයෙන් වැළඳගෙනට කෙනාම ඉස්පරිසකරපු කෙනාම අපි දැකර අතීත දැක්කා මේ සමාජය තුළම දැක්කා තමාතම පිහියෙන් පෙෙන්මතියක බෙල්ල කපනු. පිහෙන් අනින මට නැත්තන් තවගෙනකුටඹ දෙන්න නෑ එහෙම දාහයක් තියන ඇත්තටම ලෝකේ තමන්ට අයිති වෙච්චදේ තවගෙනට අයිති වෙනකට හරි අමාරු බලන් ඉන්නට ඉතින් ඒ එලාවට දාහයෙන් ගිහිල්ල ප්‍රාණග අතකු සල් කරගන්න නැතු. දේවාල ව ගිල පොල් ෙටිඳින් නැතුව. අපාධන පොල් ගනං කාලේ පොල්ගන්න පුලුවන් නේද අඩම ගන ගහලේ ගරන්ගෙන ොනන් කවන් ඒක දාලන එෙ ඒවගහඩ ඔන්න ධරමය වෙතාවනං හිීත හැදෙනවා. මොක ීතහැදෙන. ධර්මදැ අහිමිවීන් සියයාල දරා ගැනීමේ ශක්ති අපට දෙන්නේ භාග්‍යවතුන් වන්සික ධාරන්න. මේ ස්වාමන්න්නාහසල මේ සුවෙන් ඉන්න දුක නැතිරගෙන මොකෙද. දරමේ ශ්‍රී සත්ධරමය කියවීම මේ අට්ට කතාව කියවීම ජාතක දේශනා කියවීම ඇ පුදුම ප්‍රීති ප්‍රමෝදයට සිත පත්වනවා. සූත්‍රදේශනාව කියවනකට අනේ සාදු සාදු කොයි තරම්ටිනවාද කියල ප්‍රීති ප්‍රමෝදයකට පත්වනවා. දැම් බලම ප්‍රීති ප්‍රමෝදයට හේ තුබලන් කැටි මම් පඩි සූත්‍රදේශනාාව මතක් කරන්න. මච්ජිම නිකායිතියෙන ධන්තභූමි සූත්‍රේ. මනවීමේ භූමිය ගැන කියන්. අච්චිරවත කියන ස්වාමන්හන්සේ අරං්ඥක කියන කුටියක රජගහනුවර වේලු වනාරාමය අසල කැලේ කුටියක වැඩඉන්නකොට එනවා ජයසේන කියලා බිම්බිසාර මහරයතුමාගේ පුතෙක්. එතුමා ජංගා විරට දවට දැගුත්තර මනිස් අවිදිධනෝනික ෑම කාලන ඇඟග හින්න්නවාගේ ඒ රජවරුත් එෙම වැඩක් නෑ රජරට ති ඇැවිදි. දනකොට මේ කැලේද හම්බුුණ මේ අචිරවත ස්වාමින්නාස ස්වාමන්ාසේ අම්බුවන රුණ සයින්න්නන්සසිකෙනෙ. හම්බෙලව සමාධිය ලැබෙනවා කියෙන ගැත්තද මෙමාර්ගයේදී. ස්වාමින්නාාන්සිතින් කිව්වා මටක කියන්න බෑ මොකද කියලම්ට තේරු නැත්ත මට හසක්ක. අයි ප්‍රශ්න හානවන් හිටවසක නෑනෑ ස්වාමවිින්නාාස ප්‍රශ්නහන්නය වහන්සේ කියන්න තේරුණොත්ම පිළිගන්න නොතේරුණොත් මං එහෙම බැහල යන්නා කිව්වා. ඉතින් දේශනා කරාට පස්ස. ඇජතු කුමරය පිළිගත්තෙන ඒක නම් වෙන්න බෑ. පිලිවෙත් පුරල හොම සමාධයක් වඩනාගෙනක වෙන්න බැරිදයක් හ අන්න ගිය නොසතුට. හ මේවාන්ස ශන්සේ ාගතුන්සේ ැවිල් හස වලන කොචට ලස්සනද පරිසරේ පැත්ත න්ස වැඩින්න කැෙ කුටි වල භාග්‍යතුන්සේ ේලවනරාම ද කුටි වැඩන්න සුගන්දකට ප්‍රශ්නයක්කා ට අන්න පුලුවන්න කොචර ද දැන් න්න ම ප්‍රශ්නාව ගන්න. දරම ල ම දැ පිට ගන්න දම දම ප්‍ර් චි පට න කියල ආබෝක රන්න ැගල බැහල ියුත්තම ල් නගේ සවාන තරටත් එන්න ඇතින ඇවිල ාන ක හ ම නාස්වාමින්ක චරව බම හම ව හොම වන්න ොම කිව න. ඔබට කියන්න තිබන ගොන්නනාාම්බ දෙන්නේ කස්සනාම්බ දෙන්නේෙ කරි බැඳගෙන එනවා ැ කීකරනේ මොකද වෙන්න යා අදින්නම? හි හික්මන ගමනින් එන්න. හැබ හික්මිච්ච දෙන්නක් ගෙනවන ඒයා හික්මීීමෙන්ගෙනයික ආනේ වගේතම ක ඔබ හික්මලා ඇති නිසාාවේ නොහෙක්මද කටියයුතු කරන්නේ. ඔබ හික්මුණනා නන්දාරමය තුළ ඔවට ඒ සංවරය ලැබෙන නයකව. ඉනකට යාලෝ දෙන්නෙ ැනවා කන්දකට දැගල් පර්වත කරන මේ ළඟට ගල්ලා එක්නෙ පාමල දදෙති එ නගින් නමාරය කියෙන නිසා යා ති කියලා නි්චාල උඩට නගින. නැගල කියනවා යහළුව මට ඈත පේනවා වෙල්ලි ආයවල්. උයන්පකුණු පේනවා. හරි ලස්සනයි ඈත පේනවාද. යටඉන්න කියෙන මොනපිසුදු මට පේන. ඒක වෙන්න බෑ. කිවට පිළිගන්නම නැයි. යා බිම අරවුඩ. අප යාලුවාර කියලලා හරි යන්න ෑ පහල්ට බැහැල අතින් අල්ලගෙන බලෙෙන් නාගගනුඩට දැම්මකෝ පේනවාට. ඒකනේන්න අතින්දිපෙනුන්නේෑ දැම් පේනවන්නේ ආන බලන්ට කොච්චර ලස්සන උපමාදනේ. බදුරජාන්හසේ ධන් භූමිය සවිස්තරව මේ සූත්‍රදේශනාාවද කියනවා. ඔබ බලන්ඩ නැවතහන් උස්නත් අනාගතය කව දර බලමු ස්තර කර දෙන්න වටිනාදේශනා ති මේක මම උදාහර නයටටකයි මොකද අපට ප්‍රීති ප්‍රමාෝදේ ශ්‍රද්ධාධ ඉන්ද්‍රියන් වැඩනවාම දරම කියවීම. අන්නන්නේ වාසනාවතියන විශේෂෙන් භික්‍ෂන් වහන්සට වෙලාලවතිෙනවා. ගිය ඔබත් අතහරින්ඩපා උත්සාහ කරන්න ධරමය හොයාගෙන කියවන්න. කියවනකොට අට්ටකතාවේ. ලෝකත් ගන්න පුලුවන්තැන්ගලදි ගන්න මේ සූත්‍රයේ දිනම් අට්කතාවෙන් ලොකු විස්තරයක් නැහැ නම සහර සූත්‍ර දේශනා තියන ද සති පට්ටාන සූත්‍ර මදු බිින්ඩික සූත්‍රනි සූත්‍රවලද විශේෂ විස්තර විවරණ තියෙනවා. දිං අටකතාවෙන් ගත් එක දෙයක් තියෙනමතේෙන් දිෙක් මොකක්ද ජයසේන රාජකුමාරය කවෞද්ද කියලා කියලා තියන්නේ අට්ට කතා. සූත්‍ර දේශනාවනෑ එම් බිම්බිසාරයතුමාගේ තවත් පුතෙක් කියන එක තමයි අට්ටකතා එනම් මේව ලස්සනයිනෙනෙ. දරම කකිවීම කොච්චර සංසිනීමක් ලබන්න. දැන් මේ දරමයට ඇබබැහිවුනොත්. වශී වුනොත් ැ අපි වශීවෙන්න්නෙක් ක රූපාදී දේවල්ලටන වශී වෙලා ඒව පස් කියලන විනාස වෙන් දරමයට වසී වුනොත්. වසීගුරුකමක් කරන්නට දරමයට වීවේවා කිය පුළුවන්න්නේ දැන්කර නිස්ත්‍රී පුරුස නීච කළ බඳරන. ටොඩීද හැනලි බඳිනිද බැන්ඳම වස්සෙන්යන ඇැ ිස්කුන පට ැදල ති කුුණ ප වස්සෙම. ඒක වෙනුවට කරන්න තිබනි ධරමයටට බැඳදේවා කරකව බෙද ොද නෑකගේ දැනට ද ධරමයටටත් ආත්මොදුෂ්ටියනයි කියලනේ නිමන් පතන්ඩි පගුවගේ. එහෙමන ධර්මයට අපි ඇලුම් කරනවා. ධර්මච චන්දී. එනම් මේ ධර්මේ වැටහෙන කොටස්. ගැඹුරු කොටස් වැටහෙෙන් නැත්තං පස්ස හගන්නේ තුරු කරලා ඒකනම යෝජනා කලි අපදාානට්ට කතාව ජාතකට්ට කතාවගේ නේ තේරගාතට්ට කතා තේරෙනවනි. ඕනගෙන ගට තේරෙනන කියවලා මේ සූත්‍රදේශනත් කියවන්න නොතේරෙන ඕොන නැවත නැවත කියවන්න අන්න ධරම රසේට බැසගන්න එතන සංසිදීම ඇතිකෙන අන්න අසුභ සුබ යයි සංඥාවෙන් ආපු අපී මේ ධර්ම සංඥාවෙන් අසුභ භාවනාවෙන් අසුභ අසුභේ වශය අවබෞෝධ කරගත්ත මේ කමුරුත්යක් වගේයි මොන රූපයක් දැක්කත් පීඩාවක්න අතම අතරමං වෙන්න හස මේ ගමනෙද සසර මනෙත් එහෙමයි ජීවන ගමනයවුනත් ඔය ගමන් බිමන් අදී නැත්ත අතරමං වෙන්න නනට පාරිදි රප පස්සය අන්න ගියත් මොකව ව ගමනයන්න වෙන්න දැ ොළම්ඹ යන්නේ මගදි ගල්ලෙන්ි තර හිනවා. ඇයි හොඳ රූපයක් අහුනා මේ ගාල්ලෙන් එක බැස්ස මාත් බැස්සා වැරට යන්න වෙන්න ඇයි රූප පස්ස යනන රූපානවේ රූප එක රූප. දොර එහෙම වෙන මිනිස්සු නැතු අදලෝක ඉන්න ඉහිල්ල මට ඇද වත් නැ ල් ක්ම ලෝගන්. ඔය කරපොල් හු ච්චි යිකන මේ යාාවක් මේ වැද්දගේ තොන්්ඩුවක් වකීමක දාලාතියන් අල්ලගන්. අහුනොත් දිගින්දිකට මේ කාමයන්ට අහුනොත් ගැලවිල්ලක්න නෑ අන්තිමටඇගේ යටවත් ඉතුරුවේදිල දන්නන්නේ නෑ. හම මස් ඒ සියල දියවෙලා අන්තිමට මරණයට පවා යනතත්වයට පත්වෙනවා සමහරය මේ කාමයන්ට වසඟවීම නිසාබෝ බහලඇති දරුණු රෝගාබාධතියන මාආරාන්තික. නොයෙක් විද සීමාවක් නැතුව මේ කාමයට ඇබැ වුණට පස්සේ වැරදි කාම සේවනය පස්ස ගේාට පස්ස. යන්න මුලවෙන් මොකද. රූපේ. රූප මුලා වන නිසා බභශය ගත් නිසා ෙවනි ඉංමණ පීවරල්ලට යන්නන්නේට පසෙේ දිගින් දිගට ර ඒ එබැහිවිවල් අන්තිමටමේ අසාධ දෙරෝගන් වෙලදිලා දුකසේ මරණයට පත්වෙනවා සමාරයි. ත මරණයම්පා වන්දිගාන නොමේ රූපය ැලීම නිසා. ඇති ඒල පාත්ත ජාතක කියන්නේ කුමාරය කුමාරයට කිය බොම් පරිස්සම යන්න. න්තර එතරවුණත් පස දරේමන්සේ කියනව රාජ්‍යයක්ක් ලැබෙනවා. තැන් එනවා අයිල මල්ලටික ගුත් එෙන යාලෝටික. අ පස් දෙනාම කෙනෙක් රූපයටට අහුවෙලා වෙනනාස වෙන කෙනෙක් ශද්්‍යයට අහුවෙලා මුලා වෙන එකන යක්ෂණියුන්ට. එයාල් නෝමයා අබුණ අුන සදධ්‍යහාහහින අහවෙන. ගන්දයට හ වෙන රසේට අහ වෙන කෑම්මලට හුව වෙන පහසට අවෙන. හැබැයි මේ බෝසධණන් වහසේ බැලුවෙන. සුපමාතම ෙල්පාතිිරුණු දෙෙල්පාත්‍රයක් මූවිි ක්වා දැන්ගේ උඩටම පිරල්ලතිේ. ගාන්න එකක ොඩක් කෙල්ලනොත් බින්ද වැට නෝ ඒ ටන ටනොත් ඩුවෙන් බෙල්ලට ගහන ලග එක්න මේ උපමාව. දැන් මේ යෝගාාවචරටම ප හගලද නියගාචරය බොහෝම පරිසමෙන්කසිහිහ පවත්තා යන්දෝට. ඇත මාරය පහර දෙවා. ආන එහමනොවෙන්න මේ නිලිය නටන දැන මැද්දෙන් ඒ පැත්වන්න නොබලලා යාන්ඩ න නිලියන් ඩාස වෙලාද දෙමන හි ඉස්සරිනම් පුරද වෙල අනේ පාත්තර ඔලු හලුනක් කමන්න ඇගෙල බලන මොකද වෙන්නේ කෙලීම කඩුපාර මාරයට හුනා නොදෙන් බලන් නිවන්දගන්න පින්තින ගඩක් තරුණ තරුණ ඉන්න. එයාල අන්තිමට ඒ නිවමගේ අක පැත්තකති ලර අරක හුවෙන මාර්රයට. බැස ළමයි හැ හදාගෙන ජීවිතක්. අවුල් කරගෙන් ප්‍රශ්නතික මක දර්ම මේ පැත්තේ එන්්ඩාපුගෙනාටම ගිහි ජීවිතය සාර්ථකන. මක දෙේ අත්තරීමට ගැමතිගෙනෙක් නමුත් අර න්ධන දහුණනාට පස්සේ සහන කාරීව අසම ගීන්තම ගොඩක්කයි ජීවත්තේ. ඉති ගතකොට අ යන්න තියෙන මඟ යන්නත් දැරි වුණ. තිට දෙකෙම පරාද වුණ වෙන. එනිසා සහ පැවැත්තුවත් අපිට පැහැදිලිව එක එකේවට අහුවෙන් නැතු නිවන්මග යන්න පුළුව. ගැන ගමන් මගේ යන ස්වාමීන් වහන්සිල වඋනත් සමාට මුලාවෙල්ල යනෝ. ඒ මුලාවිමට ඒේතුදමේ මනසිකාරය නැති බා අසුභ සඥඥාව නැතිබා. එන තාවකාලික සතුටක් වෙනුවෙන් සදාකාලික සැපල බන්න තියෙන මේ දරමමාර්ගි අත්තරින් නොදනෑ. කලේෂ දායන් නැති වෙන ්‍රාගාධී කෙස් දාය නැති වවෙන්න පුළුව ඒ අම්සනයකද මොහතකදී යම් යම් වෙලාවලද වෙනස්ලය නො. අරමුණ බැරැවෙච්ච වෙලා වෙනස්ස සදාකාලිකෝ පවතින්නේෑ හිතක. ක්ලේෂ සතුරන්ගේ නතමි දෙන ගතියන ද සතුරුණ මේ නිවන්මගේ යන්න නො යන්න දෙන්නේ ඇදගෙන යනවා. එහෙම කරනන සමාටද තරුණ ළමයි මහනෙන්න්නා අම්මලවිල් ඇදගෙන නවා එක පැත් අන්නේවාගේ ඒක ඉතික ගෙදරින් වෙල්ල ද න ද කෙස් සතුර ටහුණනුත් ඉට වඩාන්. ත් අදගෙන යන මිය ඇදීල යන ගෙදෙරින් එන්න කියන ගම්මලට කතාරගලග නමන් මෙතනින් අම්ම ේම විල එක්කගෙන යන්න මුකට මට කෙ සතුරා පහරදුන්න හොඳට තුවාලයි දැංගෙති බේත් කරන්න නොකාලයක් හොඳට පහර දුන්න. අපි ලඟටාපක ගමක් තරුණ ලම වාවෙලායිට එයා දෙන්නවායි පැවිදිවෙන් ඇැවි ටඩ ක් මක්කද මොකද නොනත්තේ කතාරන්න බැ දෙන්න දෙ පැත්ති බඩේ කැක්කොමක ැද. දසේ රෝහල තින්දර පස්සේ මේ කිව දැන් හරිියන්නෑ සාවාමින්නාන්ස මේ ශරරි මං ආවට මාරය හන්ඳටම් මට ගැහුවක. එ ගහලතිී බඩටත් ගහල ලෝටත් ගල හිතරත් හල දැන් දෙන්නගේ අදහස් මුදුම් පත් වන්නේ ආය පරණ තැනට මයි ගිය. යන මේක හිතන තර ලේසිත් නෑ. බලවත් වීරයක් නැති සුළපට වීරයක්තිය හනවීරේ ය ගෙනෙකුට නිවන්වාගේ යන්න පුලුවන්කම කොච්චරය පැයකුව නැවතර වසගේට යනවා කාමයන්ගේ. කාම වසන්ගේට පත්ව. විදියට. භාවනාවල වටිනාකමක් බැලවා ආරක්ෂාගයන් නැයි කියලන රාගේයට ආරක්ෂාවදදය. එන නිවන් මග රැකගන්ඩ ඉතුරු භාවනා කරම හොඳට වඩානන රාගයට පිලියම අපි හවාගන්න ඕන එකයි අසුභ භාවනාව පිහිටු. මරණ සති භාවන ජීවිතන් අනියතං මර දැම් මේ භාවනාවල් ඉදිරියේදි විස්තරැතුව සජ්ඥානා කරන්න අපි බලාපොරොත්තු වෙන නොතම මේ මතක් කිරීමක් විතරයි. අප්‍රමාදය ඇති වෙන ප්‍රමාද වෙන්න එහෙට මැරේද දන්නේ අදාදම පින්කරගන්න ඕනය කළ හිතනවා එනම් මේ තමයි ආරක්්ෂක භාවන එනු තද බුදුගුණ භාවන පළවෙනි ගුණේ අරහන් ගුණේ අපි සිහිකළේ මේ අරහන් ගුණේ වැඩීමේදී මනසිකාර කලා මොනවාද කෙලෙස් සතුරන් නැසූ බව එතන්දි මතදක් කළලා දිට්ටිය මාය මානය කියන්නේ උසස් කොට සිතන අන්නයට වඩා අධි මානය හීනමානේ පහත් කොට සිතන යාල්ට තරම් අපිට බෑ කියල එතනවා. තවත් කෙනෙක සමානකොට සිතනෝ ය මාන. උද්දච්චගෙන හිත විසිරෙනෝදකරපු අකුසල් ගැනීතන කොටහෙ විසිරල යන එක තමයි කියන්නේ අකුසල් කලානම් ඒ අමතක් කරන්න. හිතන්ඩෙබව රසමවිදින් යන්නබේ රසවිඳින් යාමතුලින් වෙන්නේ නැවත 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 තමන් ගීත විසිරනම්. උද්දච්චයට වැටනවා. තීන කම්වැලිකම ගැන කිව්වා බත්මතේ ම කම්මැිකම දැඟෙනවා දවල්ටයම හාරගත්තුවෙලාට භාවනාට වාඩියුනාාම් හොඳකට නොුව කරකිලා යනවට ඒටම. හොඳ හීනත් පේනවා. දෙකොට කියන උපචාර සමාදිි වගේ ලැබුණ වගේ වැට නමකවර එලිපේනවන හ එක ඇත්ත එලියක් නෙවෙේ හීනෙන් දැකපු එකක් වෙන්න පු. ඒනිසා හොඳ අවල්දියෙන් ඉන්න ඕන දරම යානකොට ඉතින් ඒ බත්මතයාදිය හේතුවෙන පුළුවන් තිීන මිදයට එතකොට අපි කරන්න ඕන. කරන්න ඕන නැකටින්න ඕන ඇවිදින්නවඕන සක්මං කරන්නඕට මනෝදගන්නඕන ඉරියව් වෙනස් කරන්න. අනේ සනීපයගල එක මිරියාව් ඉන්න නැතුව නේදදැන් බන්්ඩාර්වෙල නුවරවගේ පැතිවලිඉන්නට නෝරෙලිය ගඉන්නට මේ තීන මද අධිකයින්න මොකද හීතල සීතල එ එෙන් එන්න මේ තීනයට මිද්දයට අවස්ථා වැඩි. තමන් වීර වන්තවුනු ිතක් කරයි ඒ වගේ පළාත්තලින් නොට තීන මිද මිටියොත් බැ කරන්න. වැඩ ද නිසා මිනිස්ු ට කරනවා විික්ෂ නාසනම කරන ඇතකට ටික්ස් අර අමාරු ඇයි හිීතල සුවයක් සොවයත්යක ගුලි වෙලා සමාට නිදාගන්න හිතෙනවා. භාවනා පොඩ්ඩක් කරනවා නිදාගන්න ඒ බලපාන. රශන වැඩිවුණනත් පිච්චනකට තියනෙ එන්නේ. එන ඔවට හින්න නවට කිය දැ තිීන වැඩින නිදිමතාවගේ අවඉන්නවා හිටගෙන පිච්චනකට අමතක වෙන දැ නිදාගන්න වෙන්න රශ් නි දැනුනා දැන් රි. සතරායි දුක මිනහි කරන්න ම ප්‍රමාද වුණොත් මේකම්මැලිුණ ටම මේක තම ඉන්නවෙන්. ගිනි දැල්සී කරගන්න ආන්න කොහෙෙන් ගේයාාද නැ පම්මලික්. එනම් මේ විදිර මේ කෙලෙස් සතුරන් අසන්ඩ අපිට පිවලෙන් ටිකටික හරි උත්සාහ කරන්න නිේ භාග්‍යතුන් වාසන මේ කලෙසිියල්ලම නැස්වා. ඒ නැසවේ කොහෙදද සෝවානාදී මාර්ගෂනයෝ. සෝවාන් සකදාගම නාගාම අරියත් මාර්ගක්ෂණවලදී මේ සංයෝජන දහය ප්‍රහාණය කරා. කෙෙ සතුරන් නැසුවා කියලා කියනෝ. ට මේ උද්දච්චත් හිරියොත් අපප් පාද කෙලෙ හිරිකයන් ලැච්ච බය අහිරි කිය නැති බව ලැච්චා පවට එක දුර කරනවා. අනොත් අපප්ප ගැන බයනය පව් කරන්න මේහ මේ අකුසල් ඒවා ප්‍රහාණය කලාා. තර මොන මාර්ගක්ෂණවල දැන් නැතිකරාකිව කෙස් සතුරන් නැසවා අරීනන්ක වේකනේ. හත සංසාර චක්කාරු ආධිවශය ගාතාවකි ආරකත්තා හතත්තාාජ. කෙලෙස් අර සිදලවා. ආරකත්තා හතත්තාා කෙලේ සාරීන සෝමුණි කෙලෙස් අර සිදලුවා.ගේ කෙලෙස් සතුරන් නැස්ුවවා නරහෝ කරෝති පාපානි රහසිංහත් පව්කරන්න එනිසා රහන් කලා අපි පන්දනා කරන ගුණ සිහිකරනවා. නැ ඊළඟට මෙැතිෙදි කියනව මාර්ගඵලවලද ශේෂෙන් මාර්ගක්ෂණයේදී තමයි කෙලෙස් නසන්. හොඳර මතක තියාගන්න කොයිෂණේ දිනසන්නේ පලේදිනෙ වෙයි මාර්ගක්ෂණයද. තොර මේ සංයෝජන දහයක් නැතියන්නේ සමත් විසුන් වඩල්ලා විදසුම් භාවනාවේ විදර්ශනා ඥාන දහය උපදවල ගෝත්‍රභූඥාණින් අනතුරතම මේ ස්ෝවාන් මාර්ගක්ෂණයට පත්වෙන්. ඒශනයේදී සක්කායදිිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසයකෙන සංඥෝජන එකශනයෙන් ප්‍රහාණය වවා. ඇ පෙරපස නොවීීම ප්‍රහාණ අයි ඇති වෙනෝද න සමුචේද වශයත ප්‍රහණය වෙන්. තඳංග ප්‍රහාණය මිෂ්කම් වන ප්‍රාණ යහොම තියන. ප්‍රහණතු වනාක් දැ ුල් කර දිකලෙ යටටපත්නකටම තදග ප්‍රහණක දානනි අල්ද සිර කිදීම හත් වගේ ගට පපත්න. බැ අයත් ඒ පිංක අවසං වෙච්චකම අරවා ආයිමත්තු වෙනවා. රබර්බෝලයක් මතුරට අල් ෙට අතරනකොට උදේගෙන. දෙවනිකොට සැංකේන විෂ්කම්බනක් ප්‍රහණ ්‍යන වටනකොට ්‍යානසුවයේද කෙරෙස් නැතිවගේ දැනනවා සංසින්දිලා එබැයි තියෙනවා පොත්තෙන්දි තමයිකොට මාර්ගය ආචාරන් යහහා නැතිවුන්නට පහස මුලාවෙනවා මාර්ග පලකයෝ නෑ වෙලා තිරෙනමක ධ්‍යාන ආලෝකයෙන් සුවයට පත්වෙලා බලවත් ආලෝකයන්න ්‍යනාලෝකයකෙන් මුළ සරීරේම කිමි දෙනවම යාලෝකයේ ඒ තරන් සුවයි. එන ඇතන්දිත් රාගදේශමුව යට පත් වෙලා තියනෙනවා විෂ්කම්බනක් බ අයත් ්‍යානය බිුණුකම කෙලෙස් ඇතිව. තුන්ග නයතමයි සමුච්චේදක් ප්‍රහණය සහමු ලින්ම කෙලෙස් නසන එක මාර්ගක්ෂණේති වෙනවා සක්කාඇදිට්ටිය පලවිනික සක්කාදිට්ටි මම මගේ ආත්නය කියන සං්ඥා ඇතිව. ැ මේක තියෙනවන සත්‍යයාගේ දැන් අප අමෝටම තියෙනවනි මම කියන සඥ මගේ මගේ ආත්යක එක දෘෂ්ටියක් වශයන්තියෙන්. බෝධවෙලාන ම කියල කෙනෙ ැහෙම අවබෝධයන්න අපිති ාාවනා කරනට හිතන මයි නොමත් එක පාලනම කොළවදින කලක පරිදනවද ආ කාය කොළදන කලගෙන් මගේ කකුල වැදනා රිදනවා අමාරුයේ බුදුුවන් වාරි මනවාරරි කියල කෑගන්නවා ැම් මොකද කෑගන්නේ තමන්ගෙ නිසා. රහතන් වසේම කෑයගහනුවත් නැකෑගහන්න ඇත්තමකෝ වේදනාව ස්වරූපයේ දන්න නිසා. අවබෝධඥානය පිහිටපු නිසා එනම් මමානෙ නැති තැන. වාසියක් තිය අපායගාමි අකුසල් කරන්න නෑ. මම නිසා තමන්ගේ දේවල් නිසා සත්්‍ය ගාතන සොරකම් කාම්මිච්චාචාර් බොරුකීම් සුරාපානයගෙන පංචපාපයන් සිද්ධ කරන්නේ නෑ. එතකට ඒ පාපයන් නොකර දත්තෙට වැටනම් අපාය ගාමී පාපරමයන්ගේ මිදනනො. සක්කාය දිෙට්ටි නැතිවෙන. ඒත් සනයම නැතිවන තවස් සංඥජය දෙගක් තියෙනවා. එකත් තමයි විචි ගිච්චා දැම් සැකට පිලියක් නෑ කියනන්නේ. මේ සැකේ එමනෝ ගැනද. බුද්ධාදී අට තැන සැකේ. දෙ මේ ශ්‍රාවකයන්ට සැකයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාද සමාරයගෙන අපි දැක්කනෑ නිස අපිට සැකනෑ සමාරෑ ගනවා. එලයි සැකේ උපදෝ ගන්නවා දෙතිදිස්මහාපුුරු සලක්ෂණ තිබුණන දහ සිංගමන්කරාද ඔයාදදිී වශයෙන් නොයෙක් විදී භා්‍යතුන්හසය සැක කරන ඉන්න. ්‍රීසාත් ධර්මය දැ අදකාල හොඳට තේෙන සැකරන බව. ඇයි ධරම විදේශනා කර පු දේදම වෙනයක්ද අලුද්්‍ය අද්ද කියව සැේ නවන් සමාරිට සැක නැතිවුණනාට තවත් අයට ැක තියෙන පුළුවන්. සංගරත්න රහතන් වහන්සේ ගුණ ගැනස් සැකයි රහතන් වහසේ වැඩ හිටියද කියලා සැකයි. සීලය ගැන සැකයි. සීලියයා නිසංසතියද මේ සිරු රැක්කට වැඩක්වේද කිය සැකයක් තියෙනවා. අතීත භවය ගැන සැකයි ගැ අතීතය අපි හිටියාද අපට මතක නෑනේ අහෞද්ධන් නේටයදගෙන එහෙම සැකෑඇතිය නමුත් ස්වභාවයනං හිටියා නමුත් මේ සත්වයට සැකත්තියෝ අනාගත ඉපදේදය කළ සැකයක් ය මෙ දෙකම ගැන සැකයි අතීත ගැන සැකයි සමාරෙක්ත අනාගතය ගැන සැකලඟට මේ භාාවයකස්සන ක්‍රමයේව පටිච්ච සෞපාධර්මය ගැන සැකයි මකන්තිමට අද දේශනාව පොඩ්ඩක් විස්තර කරන්න නිසා පියතනනි කෙටියෙන් දැනගම ඔන්න අට විද සැකය නැති ැ සෝතා පන්නන ගැනමකත් සහ මුලින්ම සැක දුර වෙලා අවෙච්චප්‍රසාදේ පිහිට නොදැ සැකයක් න බාගතුන් හසක ධරමයගෙන සංගරත් දැඟගෙතින් බෙල්ලපනනායගවා තරන්නනම් දෑ පිළිගන්න එපයි කියන්න බෑ වෙනස් වෙන්දක ට වෙනස් වෙන්නේ නැග තම ඇතියෙන් අභිමානය සෝතා පන්න්ආරයන් වහන්සේ. එමලන් සාක්ක්‍යයන්ට වෙච්චද බොරු කියන්ට බෑනි ඉරුඩබකුමාරයගේ ලැවිිමන සාක්‍යද. ඒ ොක්කොම රුණ ැ සාකගත්තුව බේරුුණ සාකපෙන්නුවන උපක්‍රමයයක් වශ සාහකල්ලගත් තනකොල නයයි බේරුුණ අනිත් අයිර්ග කියන් වුනාති ොර කියනන් වැර නිසා ඕ කියලා. මහනාම සසාක්‍ය බේරුුණා සීය නිසා අනි පිරිස බොහෝ දෙනටමකදුණනි සෝවානාරයෙන් න්සල බොහෝදෙනෙක් එදා මරණයටට පත් වන. තුම් පාරක් වැඩි ේරගනම පිරිසත්ති විඩඩ කු මාරුණ යත් ේරගන්න පුළුවන්නිතකට. බේරුඒ මේ නොවැලැක්විය හැකි කරම දෝසයක් මොක දුණේ යනගමනේ ගඟ ගලල දියරල්ලට හුවෙලා මේ පිරිස රජ පිරිසම මුහුදටම ගිය ආලතය කතා ඒ නිදිගත් ගමක් ගහග නවගේ මේ ප්‍රමාධ පුද්ගලය සසරට වැටන කිය ඒක නෙනේ කියන්නේ ත සෝතාපන් වනාම අන්න තත්ත්වය මරණන්නේ දිවත් පවුකරන්නේ ීවිතය වෙන පව කරන්නේ එන අවෙච්චා ප්‍රසාධීන්න ආරකාත සීලය පිහිටනවා සමාරය කියනවා පෞගරනෝයගලස්වනු නමුත් එහෙම වන්න විදියක් ඒකට ගන්න කතාවක්තනං ආපපුදේශනාකමට අහන ැබුණ න මේ කොක්කුට මිත්තායි කතාවට අනු කියනවා පව්කරන්නවා කියලා කියනවා. නමුත් ධර්මතාවමකක්ද පෞකරන්නේෙ නෑ කොක්කුට මිත්තා ගැන සිටුකු මාරිකාව සෝතා පන්න සස්සරි සම්බන්ධය නිසා එක වැදෙටහිතය. ස්සිරන දව න කලින්දල ඉතින් එයත් එක වහන් වෙලා යනවා. දැ වැදිර හැට ගියා. ඇ සිටුකම් නෑදැ. දැම්ම කද කරන වැද්දගේ රස්සා සතුන් මරණ දුන්නු දිය ඊතල්ල. ස්වාමිභක්තියෙන් උපස්ථානයක් වශයෙන් කරන එක දෙයක් උදෑසනින් ස්වාමියයා වැරට යන්න පෙර දුන්නයි ඊතල ටිකයි අතට දෙනවා. අතර දෙන්න සතුන් මැරේවා මරාවානෙවෙයි ස්වාමියාට කරන උස්ථානයක් විදියට. එතුමිය මර වෙන ඉතින් ගිහිල්ල යා මරෑගනි නවා. ඇති බුදුරජාණන්සේ වඩිනනිිමයාලට පිටවෙන් ඔය මලෞක්කම ගලවල දාල අධිෂ්ඨාන බලේ වැඩඉන්නවට ඉතින් මහ මේ කියන වැද්දා භාගතුන් අර විදින්න ඉන්නකොට එයා ගල් ගැවන. පුතුන් හත්දන තෙල් යාලත් ගල්ගහවුණ අන්තන අම්මයි නෝ කිය අනේ බුදු පියාණිනිි කියනොට මාතේතු අපේ මාමට දම විදන ග තති බු මාමය ක කියල වදා. පුතාගිතුව අපේ සීයරණය විඳ බුදු සය කියල පැඳමටන්න. දැම් වැද්දොත් සරණ පිට ගත්තන තති භාග්‍යතුන්න්නසේ බැල්ම ලැබුණ කියන්නේ යල කොච්චට පු්න්නේවන්ද. කැලයක හිටියත්න්නේ වරන මුළල පවල්ලම තෙරුවන් සරණ යලල් හත් දෙන ඔයි කතා හොඳට කියවන්න මේ දම්ම පදී තියෙන්නේ හොඳට කියවන්න. අහෙමහෙන් කියවල ගන්න එපා එක කරුණ. එක දේශනායමතිය ගාථයම තියෙන්නේ මොකක්ද කියන්නේ. විස අල්ල නවලු කෙනෙක් වස ැබයි අතේ තුවාලයක් නැත්ත විස්සරිරගත වෙන්නේ නෑදැ සෝතා පනශ්‍රාවකක තුවාලෙ නෑ අල්ල දෙනවා ආයුධටික. අදහසක්නය මරන් අනුබල දෙන්න නෑ අදහස් ආනෙක අයපමා කලෙ කොක්කුට මිත් අහුඳර මගතතියාගේ මේක වරදලා කියනවස්ථාව මට අහන ලැබල තියෙනවා එක මම්මිකු. එ ඒවැනි කතාවක්වත් අපි තෝරගන්නන හරියට මෙව ලොක ගැඹුරු දේ වල්න්නේ වෙන පේනවාවනි හොඳචු. කතාව තේරයට නැත්තන් ගාතාාවබල ආත භාගතුන්ේ අරර්ථමත් කරල තියනොද සෝවාන්න්නුනාට පස්සේ පිළිසරණ තියනෝද නැත. පිළිසරණ තියනවා සෝතේයටට අපන්න නිවන් වකට වැැටුුණ දැන් ආයතින් කවුරුත්තෝනින නෑ පරප්‍රත්්‍යය නැතුව තනිියෝමිතුරු මාර්ග පල අවබෝධ කරනවා. දැන්ති බයවෙන දෙයක් ඒ නැ තන් එනන්න විච් රුස්සාක ඒකන ගහිල්ල දවස් ගංන්ල වැඩටග ල ආසාාවනිසා නත්ත. එක එක්මට ලැබෙනවන ආසයි අවර පාසකම්මයිය කෙනන පසකම්ම දවස් හතරේ පෝග්‍රෑම්මි එකත් තියන සෝවානයන අහතරින් දවස අපි ආසයනෝඕනකට දව දහයෙකුත්තින ය මද අපි බලන්නතේ කයන ඇති හොඳ මේ කොහෙන් අරිකමන්නන්නේ ලැබෙනව රන්නේ කොහරි පඳුරකට ද ලරිකමන්න ේ කව නොනැක යනති උපමාවට ගියාමතම රගේ තේරෙන් එතකට ඒ නිසා තමයි මුලාෙන් අප ීර දැ වැඩිවෙලා උමනා වැඩිවෙලා දුක වැඩින් දුකෙන් මෙරෙන තමයි ගොඩ උපාසිකාවතා මෙවට යන්නේ. පිරිමි අයිති ඒවට යන්න ඇල කඩපිල්ලොල ඔයඉ තැබෑරුන් අස්සේ තමයි මේ සිරුලින් නේ ඇත්ත. වැඩේ යන්න ට මදුවිතන් මත් වෙලා නේද. බොහම ප්‍රේමා ලිංගනයෙන් රැඟුම් රඟමින් මේ අය බොහෝම සතුටින් හරා අජරාමර වෙලා වගේ තම උපාසක කියන පිරිමි පාර්සවේ. අපි රටේ ජීවත්වේ. තමාට. ස්වාමින්නාසට නිින්දා කරන වැඩියෙන්ම පිරිමියායි. උපාසිකාව පන්සල්ලනකොට කතා දන්නෙ ගෙදරම ඉන්න අය. ඉතින් මොකදලා තියන්නේ මාරාවය සේලා වගේ කැමතිනය නිවට. හැබැයි එක හොද තිුත් ය හොඳදට දවල් හිමසනොම පිරිමියාත්ම තියනයි පුරුෂයෝදැ අපත් පුරුෂය වශයෙන් හිටි රැවිිදුණනෙත් පුරුෂයක් වශයෙන්. එකග තියන ගතියතම වහා රැවටෙන්නේ. උපාසකාවන්ගේ තියන එක දෝසයයක්ත්තම වහා ඉල්පෙන වහා සතුට වෙන වහා රැවටෙන් කියනකොට මල්ලගන්න. පුරුෂයාගේ තියෙන දේ පවරුසත්ය ඒකෙත් ලක්ෂණයක් තමයි ගොඩක් පිරිමිය ැමනේ විසාරැවැට ස්ත්‍රී ලක්ෂණ තියන පිරිමිත්තින්නවා නොත් හරි පිමි තියන මොකද හොඳදට විමසවා. එනම් අදරමයෙන් වන තරවටන් අමාරු එන පුුණ්‍යවන්තන්න එයා තෝරගන්න හරිියන්නේ නෑ මේ මනිියවුණ නෑ ැයි හාමුදුරුව නිවුණනා කිය කියනමට මගේ නන්න විච්ච බවක් පයන්නේ නෑ තමට දැන නිවිල්ලන. ඇදරට කෙ සඩුවෙන්න ප එ ධ්‍යානයට මුලාවෙන්න එපා ජාන ලැබුනොත් ඔබ භාාව කරන කෙනෙක් වන තමයි මේික මුලා වෙන්නක් යි නිකං පොල් ගාන වල ෝදධන ්‍රදිය පුල්ලන කෙනනෙට එක වෙන්න එක පාලට මඉන්නකමං එලිපේන භාවනාවට බාඩි වනාම මේක වෙන්නේ. එතකොට තමයි එක එක සෙල්ල සිද්ධ වෙන්න. නම් ආලෝක සංඥා පටිබාගෙන මිති්‍යයාදයනවා බලවත්වනවා. හඳ එලිය වගේ නො. තරු වගේ නො මහා. ලයිට්ගේ න්න පුළුවන් මේක සෝවාන් පලය කෙලි තන්නේ හොඳ නෑ එහම ඉතන්න එපා සමට ධ්‍යානකට ලංගුණ පමණයි ධ්‍යානෙක් නැතිගන්න පුල ද ගොඩක් වය කියනට ධාන තමයිති. ඒ ධ්‍යනේ වසීකරගෙන සවපත් වෙලා දෙවනි ධ්‍යනුවලටකකි ලෙම වීරගෙන සුවග ඉටකමක් නෑ. ඉතිම නිසාේ මේ කොට අල්ල ගන්ඩනම සෝවාන් මාර්ග පලයක කියනක වදගන්න ොදන ල්ලවෙෙන තැන. වැදන ර ක්ක රදි න ඇති ැති දෙයක් න ග කිය. තොර ප්‍රමාද වැඩි තර මෙත නැති වනා දැන් සංඥෝජන දෙකක් ගැන කිව්වා තුංගනය සීලබ්බත පරාමාස. සීලබෘත සමාධං වෙන නැහැ ආර්ශ්‍රාවකයා කවදාවත් නිවන් අවබෝධී පිණිස. සීලත අප අතී ෙකලද න ගෞබෘත ච්රබෘත්ත එකක න ගවයයා වගේ ආහාර ගන්න හැසිරෙනවා. සුනකයෝ වගේ හැසිරෙනෝ එලෝ වගේ හැසිරෙනෝ කටු ඇකිලිවල නිදාගන්න ති නොයෙක් සරණයාම් වලට පත්වවා. තය මිසඳටුවන්ට අහුුවන්න නෑ එය. බෘත සමාදන් වෙන්නේ බෘත්තකයෙන් මං මේ දේශ හමාදං වනොත් මට පිහිට ලැබේ කියල හිතනවා මේක සිගලින්කවදන තේරෙන්නේ මොනගේ රෘද්ධක ලදතිී. සමාදාදන්ගෙන ම වතුර බොන්න ඇතු අප බණකීීමක් ගැනකම නිග පොඩි ද සමාට යන වගේ මම කියන මම වතුර බොන්නනෑ උපාසක මහත්තයා මං පෑය හයක්හරිද හතරක්හරි බණ කියන බොන්නේ මේක දෙ පැත්තත් තියෙන වතුර බිව්වෝත් තව සරර කෘත්ක වශ්‍යතාගේෙකත් එන එක පැත්ත එතුකොඩිින් පෑහයක් එකදිකට වාඩිලාලඉන්න බෑ බීපු තරමට අයිමත් යන්නත් වෙනවා ආන එක හොඳයි එක පහස්සු අන ත මේ බණ කියනකට අපිට කෙලා ිලෙන බ දැම් පෙවාදන්න ම ෙලගි න වතුරෙහි අවශ්‍යතාවේ නැතිබෙනවා. ඊලංකාරණය තමයි මේ දේශනා කරගෙන යනකොට ඒ බිඳ නව වතුර බොන්න ගියොත් සමාධිය බිඳෙනවා. ඒ අක්ගතාව ඉිද ැන්න පිරිි කෙක්න හෙටම ැටල යනොට පොඩිබික් අපිටබෙනවා. ඇ අට චංචල බවක්ෙන දේශනාව හරි නැද දන්නේ. මේක වදිින් ඇත දන්න උපාසකම්මල් ඩර්යයට හිතට නැකට නැට යන්න ඒකත් දන්නේ. ඇමට පේයන මේ බ පිස්සලින්නොට ඈෑනුම් යනවා. දේශකයන් වවාසිටිය සසල වෙන බණ හරිගිය නැද දන්නන්නේ. ඔරොලෝස උඩින් නන්තිෙන් බලන හැරියරක් කෙනෙක්. එතකොට ඉතිඟක් කරහිත පසු බහි නෝදේශකයන් වන්සේ මුකක් දන්න ඔරුලො සූබලන් වැඩේ ඇති වගේන්නේ දෙතකොට. ඒ වගෙන එහෙ මාර්ත්තකින් වතුර නොබීන්න කමක් නෑ. නමුත්ද මටම කියන උපාසගම්මලනේ අසවල් ස්වාමින්න් වහන්සේ වතුර පොදක්වක් නොබි බණකිවවා ඇ එලි වෙනකං කියනවා. ංකේද වාල පහැදුණේ බනටද වතුරටතු. මොකට දෙ පාසම්බලම කිය මෙවා විසඳගන්නේ අපි අපි කතා කළ මේක දේශකයන් වහන්සක වරධන්නේ මම කියන් උන්නාන්ේ යම්කි අරරිිවාර්ලින්ත බොන්න ඇත්ත ඇත අපිත් බොන්නනතේක ඇත්තා පැදුොල් හක දේශනා කරන කොට මොකද කැසිකිිලි වැසිකිිලියන්න බෑන යෝකස්සේ වතුර බිබිඳලා තර නවත්තන්න වෙන වන කහමත්.ඒක කාර්තයක් ප්‍රධාන මර්ථයක අනිවාරෙන් නැකෙටින්න වෙනමයි. කාස්ට්‍ර පුත දුස්කරාසන ඒත් වර්ශනය කරන්නෙදව කරන්න එපා කියෙල ගැන දක්විනිින් එපා කුසන්න කල් ලැබුණත් කුසගේ වාඩිවේ දැන් කුසන්න එක දදත් කියෙන නෑ කුස එපා ම ඉතින් පිබිම මඉන්න. ඇයි මම අල්පේච්චයින කිය පෙන්න්නනවා. ඔවටිකන කුහනා ලපනා ගත්ති කියරනේද. සමාර් විික්ෂන් නාසලක හිතන හිතනවලු මම ප්‍රතිශේප කලොත් වැඩින් ලැබේ. දෙකොට හොඳොද තිත පපසකම ඕන්න තියෙනවාන. අපිට වැඩන්නේ තව වැඩියෙන්දනවා ඇයි කොච්චර සිල්වදධන දීලත්්‍යපයක වන අපිට නේද. ඒවගේ හොඳ ධර්මාසයයක්ගෙනත් දුන්නම් බණ කියයන් කියනවා ඕ ඔඕන්න හෙලෑල්ලක්ද තැ මේ දර්මමාස හදැනකට දර්මට ගර කිරීමම් පිස සාදේශකන්ාසක පහසට ශේෂ ධදරම ගරයටට. තැන්වයි උච්චාසයන මහහාසයන සිකපදේ දී සාමාන්‍ය වෙලක මිනි පපුටල වාඩිෙන දහන. බන කියන්න විතරයි දර්මාසන පවිච්චි කරන්න පුුව කවිච්චිගේ පුටුවල වාඩඉන්න. බණ කියන්න ඕන තරම් පුළුව ඕන පුට සිංහසනත කැපයි. ආන්න ඒක අපේ සිහිකරන්නඩ ඕන නුවනින්. නැත්තම්ගද අප උන්ඳ හිතින් එන්න පුළන් වාමන්හසන එකෙක් කරන්නේ දන්න මට පේන්න න තිමකක්ද කියලා. මේ උපාසකඋ පාසිකව ගන්න වැදිීටන. අනේ උන්වහසේ හරිී අල්පේච්චයි. ඇයි? පුට්ුවකවත් හරයට වාඩි වෙන්නේ නෑතමාන් නිින්ද යනට දන්නන්නේ නිි මත න ද මාරු තම නත ප්‍රශ්න ගන මෙට් රත පෙන්න අපිති පැහැ නොන්න මට් අයින්කරේ මේ න්ස සීල ුරති ර කිය ඒකට. ඔයා සීලට අදාන තියවරනට මේක හොදායිගල තුවත් මේ එක සීලයක්ක් ල තන් සී රුතික් මෙට්ට අයින්කිරීමෙන් නිවන්දාගන්න පුලුවන්. බැකොන්ද අමාරු සෝ දෙෙනවා ලෑල්ලක නිදාගත්තවම් බිම සැතපුුණම වෙනවා. තරනබීම ද තනකට පැහැදුන පාසම්මල වතුර පොදක් බිවෙන එක මට හැමදාම්ත් කියන මංකු එකකනෙට මංකුව ඇයි ඔයා පැහැදනේ වතුරටද. වා පැහැදින්නකු දරමයට. අදේ එකමනුස්සෙක්ටව තෙක් පැදුොලහැකිවු බනපදයක් මතගනෑ. අරක විතරම් මත අරකය හයිලයිට් කරර කිත්ත නව කියනොවා. එකෙන් වෙන්නෙමකක්ද පැහදිය යුතුතැට නෙවේ පැහදි. පැහැදිී යුත්තේ දේශනාවට. ම මතුර බිවෙනෑ? මමන් නේද එකදිගට කියන් ගියා කියල මේ පැහැදෙන්න්න එපා පුළුවන් බැරිකමක් නෑ එක දිකට කියන්න පුළුවන් කරුණ තියෙනන දැනම තියෙනවන අනිතික ශ්‍රාවකයෝ ත හගන්නවන එලි වෙනකම් රෑවෙනකම් බණ කියන්න පුළුවන්. එක ඇත්ත. ඒ පැහැදි යුතුයි සම ස්වාමින්නස වීරවන්තව සද්ධාවන්තෝ මේ කටයුතු කලා අර බාහිරදයට පැදැෙන කියන්නු ුරුත්තයක් වගේ එක. මේ ධර්ම තුළ දැන් ර්මානය පැනැකු ප්‍රශ්නය ම නිකන් කතා කල බට ගැටෙන්න කරන්න කාරණ යන්න වේ අධින් පාසයක ෝර ගන්නමක ඒක හොඳයිඒ සේවේවා දිිෂ්ඨානය ීර්රය පාරමිතක් වෙන්නත් පුුවන් එ අපේ ඒමොත් එහපු ධර්මය ගැන සතුටේ නේ ස්වාමින්නසේ හෙම දෙයක් අපට කියාරුන් මෙන්න මේ කාරණය අපට කියාරන් අන්න එතකට අපිට සතුටි ඇයි මේ මිනිසු බණනහොදට අහලා දේශකන්න සස්පියම් බණගය නතරේ උන්දලා හන්සේල අනිදාාගත්තා දන්නේ වීම. තුරබොනැති ඉතර ෙකල නනිද එහෙම වනොත් සාර්ථක නෑශ්‍රාවකයක් එහනම් මේ ආසන වර්ජනය කිරීම දයේ දී සැප පහසුගම් වර්ජනය කිරෙ සමාරස්වාමෙන් අසලක නොම ොළඹගත් පයි එමඇය සමයි අීතටිකීට අපි ප්‍රවිච් මුල් සමේ මන්දක වික්ෂවා කීටිය ආරන්න වාසී ේටියය මේ වාහනොල් නගන්නෙමනෑ පාගමනින් යනවා අරතේ දන්න නමුත් වෙන්නමක්ද කින කියෙනා පැහැදින්නේ මේ හාමුදුරු වාහනයක වච්චන්න ඉට පස බින්න කාටද අර වාහනල වඩින හාමුදුරුන් ටත් බයිනටන්ද. අර ගැන පැහැදෙනෝ මේ ගැන හැබැ විනේ කොහෙවත් නෑ මෝටර් රථවල යන්න එ පැයික. යන්න එපාගල තියෙන්නේ සත්ව වාහනවල අස්වරත්තවල ඇත්වාහන ග ගොන්වාහනයක ගොන්කරත්ය. ගුණාග පිටන කළ යන්න ඇනේ ඔ යන්න එහෙම කැපනෑ. මිනිස්සුන් කරපිටික් ඒත් බැයි. හොයි වෙලා අරද පුළුවන්. ගිලන් වුනාාව පුළුවන්. ොයි ඕනවාහනක අසනීපවෙලා ලාන්ත වනාන නැකට ගන්න බැරන උත්සගෙන යන්න පුළුව දැේ ලොක සසාමන්න්නාස යන ලකු වාවිින්නස අන්තිමකාවලේ කඳු තිය ආරන්නකට වැඩ පෙලාක මේ ස්වාමින්නාස ලොසවගෙන නො. පුටඇත්ති අර ලී බැඳල හරි සතුටික්නේ අරග ලලා ි ැබුණන. රි සතුට එක වීඩ එකක් පවාතියන එක බලන්න ඒ ස්වාවිනාාසය කරපින්න ගටනවා හරි සතුටින් කිසි අමාරුවක් පෙන්නන්න තරුණ වාවින්නාස ලොක්කම් ගෝලයෝ ශිෂ්‍යයෝ. ඉතින් බලන්න එක. ඒකම කොද අසනීපනිසා. අසනීපනිසා තොර බෘතයක් වශයෙන් ගන්න දන එම වාහනවල යන්න මං සෙර පුදාන්න ම අලුස් සසිවර පපුරවන්න ම ඉරිච්චම තම පෙවා. තැනක වෙච පොඩිතාවක් එක සවායන්නසගෙන ඉරුණු සිවරුම් පෙරනවාවලු. බෙල්ල නමාගෙනමුල ියන්න කවුරු දැක්කත් උඩ බලන්න මේම කරගෙන යනවා පහත් කරගෙනගෙන අටහත් පහත් වගේ පේන දැක්ක. සෙරප්පු දාන්නේ මාසි ඉවිතරෙන කොට මේ සාහින්නසයම් සෙරප්පු දාලා හොන්දර දංවට පි බලබ ලැවිදින හොඳ සවරගුත් පෙරවන පස්නේ ඇහවලු ක ලංවෙලා සාමින්නස ගිය මාසෙන් නම්මන් පැහැදිලා ගියා වහන්සට මේ මාසේ මගේ පැහැදිීම නැති වුණා ඇයි. හන් සෙරපපුදා නැතුවට ම පැදුණු අනේ පාසමාත් කටුවක්ඇල්ල මුකුත් කොරගන්නවරුවවිට සරපපුදාන්න ැකමත්තිබුණා ආඒ කයිකෝ ැම්ම නැත්තේ බෙල් බෙල්ලේ මටිවෙලා තිබුණ ඉන්ර දුණනොත් ඇදම තමයි කෙින්ිට ගන්න බැන පාට ඒ ඇදවීම නිසකෝ ම පොඩ්ඩක් එහමගේයේ සිවල්සිවරත්තිබුණ රිච කත්තිබන කැදන්ෙටි ආයිකද පහැදුනේ ආනහම පැහදුනොත්තේ ශ්‍රද්දා වැඩිවෙලාවතියෙන්නේ ඇැ මනිස රූස්කැති පදාාටම පැහැදෙන්නේ දුකර ක්‍රියාගන හරරියාසේස්වාම ඉන්නන්සේලා මැටිකුටිල ඉන්නවන මදුරෝක තල් මේ කමින් ඉන්නවනන්නේ දුක සේමින්න වන සතුටි. හොඳ කොටිය කදාගත්වොත් ඉරිසියි. හාමුදුරුවන්ට අපිට වඩා සැප. ඇයි ෆික්‍ෂූන් නාසෙකැපේ ඉරිසිය කරනනි කොයි ලෝක කියයන්නද උන්නාසේ අගල සිරල්ලාගරෙනනි සාග්‍රදය ලැබෙනවා. දෙන්නේ පුදල් වැඳල පුදල දෙන්නේ. මේ ටයිල්කටයයක් කකොඩ ගැටිය කියලා නිම නැතිවෙන්නේ නෑ ඒල්ලගෙනනෙවනිඉන්නේ. භාවන කරන්න විතට පාවිච්චි කරන්නඇති මිකුටේ ඉි එකක් හොන්ද මැටිකුටියයෙත්තින්න ටයිල් කුටියෙත්තින්න හැමතැන ඉන්න. හැබැ හිත පරිස් සංකරගෙන ඇතම් මටිකුටියේ සිදීමෙන් ලෝකයා පැදේවා කියල මේ හොරෙක් වගේ නගේ ඇතුලින්නේ අනිට හොද ටයිල්කුටියම ඉන්නෙක් ඇය හිතන මේ දක්කම් පැදේ පිඩ පාතවචන්නපාගන පහාදගන්න දායක පැහැදේ කියලා දූතාංග අත්රකින්ඩපාගේනො පේෙන් භාවනා කරන කියලොත් කියන්න පා කිය. අඩුමතර මේ මිනිස්සු ගැවසන වෙලාව සක්මං භාවනාවක් කරන්න එපා මේ කියයන්නේ සමව භාාව කරුත් කරන කරන්න යන්න පේන නතකොට රන්න කටර නසනර යනකොට ඉස්සරහටම වෙලා පරිියන් පැදන් ටිය ස්ප දුටුවනින් පැහැදිනවන අනවශ්‍ය පැහදිමක්කරනට පස්ස පෙන්නුම් කරවන ප්‍රසිද්ධ භාව කරනතරරි පේන කලාවගේෙන් හිට පස් ඒක කහ මේ මිනිස්සුන් හිත පහාවගන්න කරපු දෙක් ිචාජී අයිත වෙන ආජව පිස්සිද වන එ ික්ෂුගේ නිසා පේන කරන්න එපා කිය කියවා. ුට ඇතු ම භාවනර මිනිස්වත් ඔො පේන්නේ නැතිවෙන බාධයින්නෙකොට ප්‍රේට එලියිකරට මක් නෑ කියනවා ද රට තම එලියසක්මනේ භාවනා කරන්න දවල්ට ඇතුළි සක්ම ආන බලන්න මේ ශාසන විනේ ප්‍රතිපදා දීලා තියෙනෙකොහොමද. මේ හැමදේම පරිස්සංගන විට හිත පරිසංකර අනවශ්‍ය පැහැදී ඇතිකරගන්න දැන් සඥෝජන තුනක් ගැන කිවේ. ද ස්ෝවාන් මාර්ගෂනයේදී සංයෝජන නැතිවනා පලේද සුවවින්තා. දැන් සමවදින්න මොකෙටද පල සමාපත්තියද. පරෑය ගන්නන් දවස් ගණ සමදින්න පුළුව. තොර ස්වාන් පලයෙන් නිවනිශ් පරස කරනවා සමාපත්තිය ඇති. දෙවනියටකලෙස් සමුච්චේදනය කරන එක තැනක් ඉ සකදාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පටික දෙක තුනී වෙනෝ. අරිහත් මාරගක්ෂණයේද දෙක ඒ කාමරාග පටිකද නැත්තරම නැති වෙනවා. මේදක විස්තර කරගන්න කාමරාග කියන්නේ කාමවස්තුන් කිරී බැඳීීම. ං කාමයන් කිරී බදන දෙම නාගාමාරයන් වහන්සේලා ගිහිකාමයන් දුරු කරනවා. සකදා ගාමයාරන් වහන්සට එක ආත්මභාවයක් මනුස්සලකට එන්න පුළුවන් සක්ති තියනවා ොද තුනී වුණා විතර එ සපි කෙටියෙන් එක අතා කරමු. පටිගේයකයන් ගැටීම ඇලිීම අන්සේද ගැටීම එනවානේ ඇලන එක ගුණයකන්න ගැටීමත් නැතිවෙදදික ගුණේ දහගුණයකින් ඇලනුත් ගැටීම දහගුණය ගොඩාක් ඇලුනුත් තරහන ගතියත් වැඩි. ළමයිට අපිකම ත්ත කෙනෙක් ැඩි වැලුම් කරයි. ඒ ළමයි තාත්තර විරුද්ධව ඇත්තන් තාත් හිතර දෙන දෙයක් කලොත් දුක කොච්චරද. අ ඇලි මෙ අම්සර එසේම් අප දුවක් කියලතම දුවෙක් මලක් වගේ හදලා හිතාන් ඉන්න උොදට පෝරුවෙනක් ගල කසාද බන්දල දුව දීගදයෙන්. ඊට පෙර මේේ දුව කාර්තකරි හාද වෙලා හඳ පානි පැනලයනවා. දුකද අතිශයෙන් දුකයිනෙ මේ තාත්ත දුක්ක දෙන්න යයි දුව කෙරේ බැඳු සිත නිසා එන පටිගේ නම් එෙන්නේ ම්සේද පටිගියත් එපමන පටිගරකෝට තේරුණාද කාමරාගෝට තේරුණේ නැතිවෙන්න පුල නමුත් අර වෙන්න සිද්ධිය. කාමරාගේමකක්ද හිස්ස සිබිනවා ඔලු අත්තගානවා ඇඟ පිරිමදිනවා තවනවා කෑමටික ළඟටගෙනත් දෙේනවා කාවනවා ඒමකදද කාමරාගේ ළමයි වඩාගන්නවා හුරුතල් කරනවා සිප සනසන එමකක්ද කාමරාගේ වාහනේ හෝදනවා. ඉහදාන කවරදාන මොකදද කාමර පොටු සැටියගේ නව. උඩින් රෙද්දත් දාන වාඩි වෙන්න ඒමකද ඔය වගේ මොන දරම් ඇලිම් කාමරාගෙකිවමද කාමයකම වැරදිටම නිතන් එහෙමනේවේ මේ හැම සිද්ධිය මයිති. කෑම ගැන තියන රාගෙත් කාමරාග කෑමරග කියලා ගැන්න පුළුව. හැබ එකත් කාමරාග රසතුෂනා. න වැටකොලි බණ්ඩක්කයි පතෝලයිම කාල පා වෙලා එතන ොඳ හෝටලකින් දකාණ්ඩො ඒල ගිහිල මොකද වෙන ලයිස්ෙ එකක්ත්දාගෙන කනෝ. තන් ලසද නැද්ද නොනග වැටකළු කාලේ පාවෙලාන මහතුරනකොද නොකයාමයනගීල්ල කියන්න ගවත් අඩපාලියන් තන ප්‍රශ්නයන් අර කෑවෙනව ඉදර නොට පද විලාර තිය වැටකළුත් පොඩ්ඩක් අත ගාල කාලව විසිකර ලරි දානු පෙේ නැතිවේ. ඇයි මොකද රස්ස මදිව වුණාව වෙන හෝටලකින් ගල්ල අලුතෙන් කනෝයා රස ගැනමම් මේ කියයන් කෑම රස ගැන. ඒකත් මොකද වුණේ කාමරාගයක් එකමදේ කනකොට එපා වෙන. කළුත් අලුත් කෑම ජාති ඕන වෙන. හොඳ වෙන ස්පරශය ගෙනත් එච්චරල දැ කාම වුණත් කාලයක් එස්සේ එකනෙක් ඇසුර කරගනකොට යාට සමහරයටිතන මේක ඇතිදන් ඒක එපා වෙන. ගඩ කයම්බෙරි වුණ හිතින් හරි පෙම් කරන ඕනේ ඔය අප සමාර්ගීත සාහිත්‍යර දැකතුළලා තින නේද සිටං විතරක් කරන කියන්නේ එඒහොදයිමක බෝ හොද කොරන නිසා මේ කාලෙත් හොඳ වැඩක්. ඇ දුරින් දුරින් සින්දගෙනයි බලන්න බෝමෝද මීටිය දුරින්ගන්න බලත්වා. එතකොට ලෙඩේ බෝවෙෙන්ෙත් ලෙඩ බෝන්න වරස් බෝෙන තවත් වසන්ගතර ගන්ගේතිීම දේෝ නෑ සිල් කඩෙන්නේෙත් නෑන දුරින් ඉන්නම් බැලොට සිිල්පිෙනවාද නෑ දැවාමන් ස යා දුරින් ඉන්නම් බැලොට සිිල්පිදෙන්නේ නෑ අති දුර ඉන්නම් බැලුවටකමක් නෑ. දධදාව රි මොන තින් රිරඒ අපි දන්නන්නේ. අතනත් හොඳයි ඒ පේම කතාාව මොද එකක තියෙන ලස්න කතාවත් දුරින් ඉඳගෙන බලන්න. ආන බල හරි ලස්සනයි ඒක බොම අයිංසක පේම කතාවන්නේ. දරනේ ඉෂ්පර්ශ කලේමන දුරසිටිය සිිල් බිඳනේමන ඒන්න සීලේ ආරක්ෂුණ අසනී ප සංගතලින් බේරුුණා. ඒතුව මොකද හිමි නෑල්ලු. ඒ ගහැරික් කනෙ හ ද මේ ලන් දරති ඕ ෙඩ රල්ල යොත්ම ගටිකා මරෙන්න්න වන්න පුළ ම ිරන්න ල ඇතු මසිල්ලත්කමට නවේ. අයිති නැති නිසා ආන්න බලන් එ ගොඩක්රට පේල මිනිස්සුන්ට පුරද්ධත් වන අයිති නැතිදේවල් දයා වැඩි පුරසායෙන් බලගන්නවා. කවද නොල බෙන දේවල්දම මරියට බලන්න ආසයි. ඇයි ලැබෙන් නැතින ලැබිච්චක ද වැඩිය බලන්නේ ඕකෙති අමදාම පේනෙකනේ අනුන් එකකක් බලනවා? එහෙම නේද තමන්ගේ දේදිියාද වැඩියම් ල අනුන්ග දේදිහාද තමන්ගවාන හොඳ එකක් ඒත් අපි බැලන්නේෙම අනුංගික දියා මේක රඩායක ම නොද උපෂන්ති නොදයිද ගෙදරකට ගියත් අපේ ගෙට වඩා මේක ලොකුද ගේ ලොකුද සැප වැඩිද මනි නොද නැත්ත හෝයනවා. එනිසා මේ විදිටම කාමරාගේ සවභාවේ තමයි හොඳ හොඳදේ හොයනෝ. ඒක නැතිවන වෙලාවට එතන තිය. මේද එකට සම්බන්ධ අත්තල් බෙනගෙන නිසාම එකක්ෂණනය නැති. එක පැත්ෙන් කාමරග නැතිව ි ේට පටිගේෙත් නැතිවුණ එනම් සකදාගාම පලේතු නී කරා අනාගාම පලේද සංචේද වශයෙන් ප්‍රහාණය කළ. අරිියහත් මාර්ගෂනයේද ඉට පසෙ පෙනවා රූපරාග කියල කියනවා. රූපරාගය කියන එමනවට රූපේරාගේද. ඇරූපේරා ගැයි කාමරාගෙන්ඩ මේ කියන රූපාවචර ්‍යාන රූපාාවචර බ්‍රහ්මලෝකවල ඉපදීම කැමැත්. එක තියෙනව ධනාගමයාරන් වහසේ කොමත් රපච බ්‍රක්්මලකම යන්නේ. ඔබ හලති නොදක අනාගමනා කොයදයන්නේ. අවිහ අතප්ප සුදස්ව දස අකන එට්ටක. පංච සුද්ධවාස. ඊට මේ කාමලෝකට එන්නෙම නෑ. තව තැනක තියෙනවා අරූප ලෝකටම චන්න පුළුවන් කියලා. අනාගාම් වෙලා එහිෙදි තුරුමාර්ග පල බද ව බව සඳහගල තිබන අපි දරම් පිටකි. ඉති ඒ පැත්තගෙන්ති රූපරාග අරුපරාග දෙක්ම තියෙනවා. දැ ඒක ගොඩාම් මහල තියනීමම කද සුද්දවාස පහ ඉපදෙනයි කිය. රහතන් වහන්සේට මේකත් නැති වෙන. අනාගාමනට පසේ තුරටි නෙ පහ. අ ඕරම්බාගේ සංජෝය නැටික නැතිවුණා පහම දැන් අනාගාමයනකොට ැබ උද්දම්භාගේ පහක් තියන උඩි. ඇැබ අච්චර දරුණු නෑ තුනි ද. කද. ක්ම මාරුම් ඩ ලින්ි කරල නතින් පොරුවෙන් ක අප නොයි පපලන තියෙනෙස්්ටික් වාන්ලනති තුර ටික ආත්මහත් කරල කොම සිද් ව ඕන උත්සාහ කලන්න නදාත් ඒක එමාර්ගයා වැඩ නොවයික. අවබෝධ වෙනවා අසංකා හරි සසංකාරයහරි මේ පණනිබාන තත්තර පත්වනවාගේ නනාගාමියාරෙන්න් වහන්සේලා බඹලෝදී උදන් සෝත ගමි කරනට වශයෙන් වය ක්‍රම පහට තියෙනවා ඇැතු රක නිටාවටම ගිහිල්ල ප්‍රහත්වෙන අනාගාමියාරෙන් හසැල ඉන්න. එම නැත්තුවන් අසංකායි වැඩිය උත්සාහ කරලා කරන්න නැතුව අසංකාර. උත්සා කරන්න නැතුව සියුම අබොදනෝ නැත සසංකාර උත්සා කරලා. උපහච්ච පරනිබ්බායි ආදි වශංුවවෙයි තියෙනවා. එන් මේ අනාගාමී වෙච්ච ශ්‍රාවකයාලගේ උපත කොහෙතකොට රූපලෝ කෙනෙ එකෙත් පංච සුද්ධ සත්වයන් යාවාස බැවින් සුද්දා වාස අනාගාමීන් වහන්සේලත් හතුන් වහන්සල රහත් වෙලා හෙගියාද හිදිරහත්තුනා මෙහිදරාතුන ති අයිකොහෙච්චන්න වේ එතන අවසන් අනාගම් වෙලා මෙහෙංගියානං කෙලිම් එතන එපදනවා එහෙදිරි හත්වනෝ සෝාදී දෙවි කෙනක් අනාගම ොත් එහි චුත වෙලා ගිහිල්ල ඒත් බ්‍රහ්ම ෝගී ප දනුකදයටට ඩක්ෂ ඇනදලා. අපිට ආසාාවනැත්තන් අපි ගිල්ල නටන් නටන දැනදි වැඩත්තිය මනිස්ස නරුන පේගේ හැප් නි පෙරල්ලෙන. නටන් අයටටත් බාදාව නටන් බල නැටුම් බලන්න ඇතිෙන තැනීදීම. එනම් කාමයන් විදි ඇයට හෙඉන්න දී ලොඟද කරන නරශාවකය. දීවලෝකින් චුතව සුද්දවාසටයන්. එන සුද්ධවාස. මහාකල්පදහා දෙදා හාරදහා අටදා දාශේ දාවශයෙන් එක එකට අවශතිය. කොචරාශ එරුණන ප්‍රශ්නයන්න්නේෑ මොකද නිත්‍ය වශයෙන් නිවනට පත්වෙන නිසා. ඇැබැයි ෞකිකත්වයෙන් ඒට මේ අරූපලෝ කොලග කල් පසුහරදා දක් තියෙනවන හැබැ කවදහරි ඉන්නගන්සුවන්. දුකක් නෑ නිදාගත්ත වගේ තමයි චුත වෙලා ආයි කවධරි මේ පහලට වැටලා මෙතන්ද අයි පව් කරගත්තු නිරයටත් ඒ එකනෙ පෘථජ්ජන භාවය ඉහලට ගයාට වැඩක්වෙන නෑ කොච්චර ඒක හොඳ ඉතින් සුවයක්මදි නව නමුත් ඉස්තීර නැත. උක්කිත්තා පං්්‍ය තේචයන කාමරූප ගතින්ගතා. බවග්ග තම්පි සම්පත්තා පුනාාගච්චන්ති දුදග්ගති. පුුණ්‍ය තේජස නිසායි කැන ධයාාන බලය නිසා. බවාග්‍රය කියන නේව ස්ඥා නා සංඥාදන කල් පසූ හාර දහසක් කාවිශ. ගියත් බවග තම්පි සම්පත්තා බවාග්‍රට ගියත් පුනාගච්චන් දුග්ගති සසර ගතයට වැටිලා ආය පහලට වැටනො ොහොද මේක දේශනාව කළේ සූකර පෝතිකාවට. රක්මර රාජෙක්වෙල විහටිබ මෙයා මොකදනි අයිමත් ඊරි පටික්ියෙක් වුණා බුද්ධ කාල භාගතුන් වන්සේ අමුණේ ඊරෙක්දයට. සිනාපහල කර පස්සේ ගෝටයිම්බර යෝධයගේ බිරිඳ වෙලා මෙහෙදිරහත් වනා ලංකාල. පරින්වන් පැවිනිසා උත්තම චරිතයක්. හොඳ පාඩමක් මොකක්ද කොච්චරඉහට ගත් ලෞකිකත්වේ ස්තීර නැත පුතච්ජන භාවේ ස්තීර නැහැ ආර්ශ්‍රාවෙක් ඇහලට ැනවා ගැන අහලින් ඉහලටම ගේලත් අවසං කරනවා අනට අවිදි ගමන අවසන් වෙන. හත් න්ස රූපරග ැතිව වෙන රූපලෝ කයාම තන්නාව තිබුුණ අ ත තුරලායිකර නැති වෙන. උද්දච්ච මාන අවිච්චා. හිතේ විසිරීම කියන ග චලනය චංචල ගතිය නැතිවෙන නිශ්චල වෙන මානගතිය නැතිවෙන මැනීමෙන් ොර වෙනවා නිහතමානය වෙනවා අස්මිමානය දුරුව වෙන මය එකකෙන මැනීම දුරුවෙන එඇත ම උසස්්‍යය කියන ගැනීම දුර වෙනවා. අවසා අවශයෙන් චතුරාර් සත්්‍ය වන දනීමගෙන අවිද්‍යාව ප්‍රහාණය වෙන. ආන්න බල එන විදිරතමයි කෙලෙස්. සතුරන් අසන්නේ මාර්ගෂන හතරිද. එතන්දි පලසුව ඉඳ ගන්න අරිහත් පලේදි අරවිදියට ප්‍රේදනා සඥා අස්වාස පස්වාස විතක්ක විචාර ප්‍රහාණය නොසෙල්වී නිහඩව නිසලව කයත් හිත අනිරුද්ධ කරගෙන දවස් හතක් උපරිම වශය මනුෂස ලෝකදී මේ නිවනේ සූ විදිිනවා. ප්‍රක්්ම ලෝකොලම කලින්දේශය මතක් කලා සීමාවක් නැතුව ඒ සූ විදිිනවා. ඇයි හතකට සීමාවඋනේ රරිරයට ආහාරණතු ව පවත්තන්න පුලන් දවස් හතයි ඒ හත්තනනිවාස නැගී හිට රහතන් වහන්සට බුදුරේ මා සිටුව පසුදරයවා සිට හෝ යම් කෙනෙ දාානයක් පූජ කරගත්තත් පිඩ පාතයක්. එයාට එදාහවසම ආනිසංස සරජ සම්පස් සිටු සම්පත් මහෙසාක්‍ය සම්පත් ලබා දෙන්න සමත් වැඩිකල් නොගොස් එදි අසම ලබෙන දැන් දවල් ආන්ටර පූජ ක හවස්සනකොට ලැබෙන ඉතිව මහදන සිට පුත්‍රයගගේ කතාවල අපට පේ නවර කුඹරේ ඔක්කම පස් පරත්තරං වුණේ නිරෝ සමාපත්තිය නැගීට රහතන් වසට දානයක් පූජා කර ලොකු දෙයන්නේ සුල්ලු දෙයක් ඇ වීපොරිිටිකක් පූජ කරගත්තු ලාජ දෙවුද කලින් ආච්චිනි එතන මැරිල් ඒගම ගීල්ල දෙවලු ඉපදුණ එන ආනිංස බහුලයි ඒ නිවන්නට සමාධීන පුළුවන් තැන ඉඟට කියනවා කෙලෙස් සසර අරසිදලුවන් සංසාර වටටේ ක්ලේෂවට්ට විපාකවට්ට ඇමතන සංසාරවට එගෙන අදි කත කර ඒ වට දැ කිවන කෙලෙස් වට ගමන විපාක වටගමන කරම රකස් කරාන විපාක වට වටය සසරෙදි ආයි ලබෙනනවා වට යනවා. අවසංවෙන්නේෑ ලෞකිෙක කුසල් කරාන ඒ විපාක ලැබෙනු ලෞකික ලෝක කාමලෝක. රූ ශක්ති රූපධයන කළ රැස්කරගත්තන වැඩුවන ඒ විපාගසිත් ලැබෙනු පපාාවච බ්‍රහ්මලෝක ඇති. අරෝපදධයන අඩුවන ආන විපාක ලැබන අරූප ලෝක. ඉවිපාක වට්ටේ අවසංවෙන්න ඇතකට ගමන යනවා දැන් මේ සස්සර වට්ටේ වට්ටේ කෙනෙ වට ගමන ගමනයන ඔබ රැන්නනි හා ගංගානම් නැදී වැලිට තරම් ගසරේ කල්ප පසු කරන්න අපියාව තාම යනවනේ තාම අවසංගලානයනෙ හිබේ අවසංවෙෙන් වෙන්න ඇනමි එක වන්න මෙහ උපමාවක් මබට කියන්න තේරෙන් කාන්තාරක යනව කාරිකක් තෙල්ගහ ගත පුුල්ටෑන්ක් ුක් මගේ කාන්තත් මෙයා උපරිමවේක යන යන පුළුවවාන්තරන් දුර ශක්ති. යම්කිසි දැනක යම්කිසි වෙලාග කොහේ හරි අඩපන වෙනෝද නැත්ද හිටිනෝනේ ආනයෝගත අපේ ගමනත් තෙල් තියනකං යයි. තෙල් ඉවරුණු ගමන් අපි නතර වෙන. තාම ෙල් ටි තියන ස්නේය තියන තන්නා ස්න තන්නා වතුර තන්නා තෙල් ටික බැක් කරෙනවා. එතකන් ගමන යන කොේර කිහිල වැටෙන් අවන්තිවන නතර න්න ච ද. අඇෙල්ිව ර ච්ච රතය වගේ වතෙල් ගහන්න තනකු නැඒ එමංකි. න්තරක වයකෙන ඇත්තන්ගේ ආසේ න නිහම ගමත්තියන හරගමත්තිය ිහි ෙල් රනට පශනයන හගන්නපුලු දැන්කරන්නේේ තෙල්ලිවර වේගෙන අයහන අතහරෙනන තම පක්හරි අල්ලගන්න එකක් අතාරරින තවයික් අල්ලන්න තරුණ කාල බැ කසාද බෙන්නම අල්ලගත්ත නොනගන්න හත්තෙක. ටික දවසගින් අල්ලක අත ලමයි එකට එල්ම ල්ල ක බැදරපස් ඒ මන්ගේ ලමයින් ල්ලගන්න ඒමනේ අම්මල. ඇ තාතලත්වේ බණබා වනන මේ ළමයි හුරුතල් කර කරන්නවා. සසර වට යන ඇතියි තෙල්ි වර කරගන්න දෙන්නේ. තෙල් නැවත නව රැංකිිර පුරෝණ රෝධෙත් කරකයන ගමනච්චනවා. එන ඇතිවීමකුත් නෑ. මේක ඇතිවන්න දැනෙන්න අපට දුක් දෙැනන්නත්ව වන විශේෂෙන් වැැම්මේ අපි දකින පටාචාර අවත්තමාාවිය මේ ධර්මය වෙේතාව පිනනිසා තමයි නත් මුල්ලුනේ? ස්වාමිය මැරුුණ දරු දෙන්න මරණයට පත්වනා මව්පියන් සහ සොහහිුරාමැරු ඒකණේ දුවගෙනගී. උමතුවෙලා හරි ගියානේ. එතු මේට වාසන තිමුණ නොමුතු වෙලා හරි දෙවරම් වේරටයන් අප ටේහමත් න පාසන නේද. දැම් මේ අඳුරේ අතපදදා ඉන්නවානේ හරි අමාරුව දුකසේ. ඊල්ල කොහොමද වුණේ භාග්‍යතුන්නසි වචනය අනුබා නැගනිය සී ඇතු වෙන්න. බුදුමුුවෙන් කිව්වේ අස්්ටක් ්‍රක්්ම සරය සොර අටක්නතිය ගැම්ඹුරු විශ්ව විසිරයෙන්න මිහිරරි හඬින්නකිය එකෙන් උමතු කෙනෙකුගේ පවා සිහි ලැබෙන විදිී සොරයක් බව පේ නවා. එතුම වැඳල වැටිල්ල වනැහව්වා එක ගාතාව දේශනාගර සෝතා පන්න වුණා. පැවිදිී වුණ පාදෝනයකරදි වතුර කලා ගේප ස්ොරූපය වැැනී කරලම රණ සතිය වටල තමයි තුම අරිියත්වයට පත් වනේ පටාචාර රහත්තෙරනනි. ඒ තමට තොන මගනට ජීත ස මරයිවා ගේ විපත් වනනාට පස්සේ බොහෝ සේීම ධරම වෙ තාපුයින්න දැන්වුනත් තින්නවා කියැන දරුව නැතිවෙලා මහත්‍යය දා ගිහිල් ගොඩාක පසම්මල ගඩ වාාන කරන්නේ එක්කෝ මහත්්‍යය තරහවුණා. නැත්තන් දාලගියා ළමයි නැති අයි. ඇයිදැ බන්දන නෑනේ එහෙම දෙකුත් තියනවා. ගොඩක් සැපවැඩි උනාමක කොරන්න බෑ වැටහෙන් නැදුක. මධ්‍යස්ත සැපතියෙනකොට න්න හිතස් සංසි දෙනො කන්නත් තියනවා ඉන්න ඉතින් තැකුත්ය බාවන දෙන්න පුළුව බන්දනඩුවෙන් නොනකෙන් ප්‍රශ්න කරද රඩු කෙනාට දේසි හිත සංසිදෝක මතක් කන දෙව ලඩු ජීවිතේ. ඒ කෙනා තමයි දරම වෙත ඉන්නේ. මේ දරමේ වෙත පැමිණෙන පිරිසාඩු කාමයන් වෙත යන පිරිස් වැඩි නේද ගීතස්වොරයක් ඇහුනොත් අහගින් නාසයි. ධරමයක් කියන හුනුත් ඒ දන්නහන්න බැ කම්මැලි පස්ස හානු වයිසිටකියා සේව කරල තියාගම වයිසටකින් හන්න. එක නිසා මේවා ඕන තරම් තියෙනවා වෙලා තියනෙමකක්ද අවශ්‍යතාවන චන්දයන හිතන වීර්යනය විමංසා වන එනම් බලන්න තත් රහතන් වහන්සේ නම් මේකෙන් මිදුුණ. දෙනඟට අපි මේ සසරේ අරපිළිබදනනි වට්ටේ ගැන කතා කරේ එකමන්න ගැන අවිද්‍යාවතයි මුල ද්‍යා මුලින් පටන්න්න මුලින් කැනෙති කතා කරන්න අපි ඇත මේ කෙට එකකටක සම්බන්ධ අවිද්‍යාට ේතු හොයනකොට ආශ්්‍රව කියරත් කියනවා එන අවිද්‍යාගී චතුරාර සත්තය නොදැනීම අබෝධ නොවීම මොනත් චතුරාර සත්ත්‍ය අපි කෙටීෙන් කතාකරොත් දැන් මේ වෙලා වැටට දුක්ක සමුදය නිරෝධය මගේ ඔය දැන්දාන්නේ එන විද්‍ය නැත්ති ෙන්න්නෙද. ඒකට කියන මටත්ති නොටත්වති නොකත් සු ඥානේ. සුතමඥානයේ සීල මේඥාන භවනාම ඥාන වශෙන්ද උන්නාාමතම මේ අවබෝධඥානට පස ඇති. දැන් මුලින් අඩුම තරම සුතමේ ානවත් වයන ඒයටගෙන සුතවත් ශ්‍රාවකයෝ. එතන් කල්්‍යයාන පෘතජ්ජන කෙලත් කියන. බන අහපු නැතිය අන්ද බාල පෘතච්න අශෘතවත් කෘතචජ්න බ ධරමය හලතිබරන සතරපයගෙන හලතිබරන කවදාව මොනවනි ත් වනි පව් කරන්නේ නෑ. මනි සාම ධරම ඇසීම කියනක පවා කොච්චර වටිනවද. සුතමේ ඥානය දැං ඔය පාරියනකොට අපිට විශේෂයගන සක්පේනව සමාරුපාසකු පාසිිකා විල මැද කතාා කරන ඉන්න. ඒමොකද දරමය හලතියන දන් දන්නවා සිල්ලතුන් වහසල ගුණිය දන්න ඔයයි. එතකට පාරිදිි කියරණය කතා කරන විල ම ක දි න කොට වා ද ම ඉන්නකට බ ස බෑලම. ඩින්නට හොහයාරි එක තරුණ යවලක් ඇල් පාට හැහල මද දන්නෑමකටද වැැස්සක තිපුණන කඩයක් ඒකට ගකිල්ල මට බීමම දෙකක් කරගෙනවා. ඇවිල්ලයි බාරියාලට කියලම පූෂකරව සාවායි පුත්‍රිය රුණ දෙෙන්නෙ. කොදෙ ෙ මත ොඩ ගලක යන්න ාදන්න ල හඟි තක්ක ක පිංකම් ්‍රහේත්තුක අසංකාරික බලවත්ගෙනාක්ක. මම කියලනවන ම ඉල්ලුවවෙෙත්නෑ දක්ම තේරුුණා ස්වාමින්න් වන්සේ ඒනම් මේ ප්‍රතිපදා වඩන කෙනෙක් වෙන්න නැති උන්හන්සට රෑටවල දන්න දෙයක් දෙන්නඩ එක කැපසරප වෙන්වන හල තුරිෂවර්ගයක්ත්මයි දෙන්නඕනි කියලා දැනගෙනත් තීටිය දැනමතිුණන දැනුම නිසා නැත්තන් දන්නේන ද ලේසිගේලම පිට්ිකත් දාල දිය කල්ල සමමාට රෑට දෙන්න පුළුව පෝජ කරන්න පුල දන්නැතිෙනා. එර මෙතනකද කාර යමඇති ලොකු අල්ලගෙනයන් දෙපාතකට ප්‍රශ්ති වවන අපි දැනගැනීම වෙච්චරයි. ඇ කරයි නැකෙන යිත්කවන්නන්නේ ඒ අකුසල කරමයක් කෙනන එක නෙවෙේ. නමුත් අර බලන්න දැනුම මේ ගහර නගල පාල මගේ ගවාන වෙත මන්න පච කරල මත් හතුටන. එ මෙහෙම පිරිසුත් අපේ සමාජ විශේෂ අගනගරන්න. අගනගරරින්න බොහොම ධර්මය හොයනෑයි ක ඒ අයටට සම්පත් ලැබිල තියෙනවා. ඒවා විඳින්න ගියා ගියායක සංසින්දීම කුත්්නෑදේ ආනෙනි සයාල ධර්මය හොයනොද. නැති බැරියායටටම කුදනෑ දස්කරගම්මාන්නන වෙලාද නැති බැරි ම මදුකට ට්ලද වාම ළඟ ට අත් ඇද අපේ ගම්මානල් ආරන්න ේ සන සුර ගමන එන්නේ. ඇයි ගොවි මහත්තුරයි නෙදුගී. අවරන්නේ කැලේ මදී යනවා මොකටද අලියලවන්. කුමරුන කියින් යනවා ඇබ එන්න වෙලාවකුත්නෑ හිතෙන් ෙත්න ඇවිල්ල වැදලවච්චන්න වෙන්න. මොකද සංසින් දෙෙන්නෑ හිතෙන්න පිනමිකමත් බලපානවා පිනමදි නිසානි දුපත්යෙන්. ඒේන දන්දුුන් ඇතිනිසාහන ධනය නැත්තේ බුදු පසේ බුදු මහරතුන්හට දන්දුුන්න නම් දුකින් ඉන්නවෙන්න නෑනෝම් අඩුවෙන් පින්කලේ ධර්මයක්ත් අහලඇත්ති අඩුවේ. ඔක්ක මඩු ඇතිනේ ආනේ නිසා දැනුත් හිතෙන්නේ නෑ ස්වාවින්නසෙලා හමුුවන්න බනපදයක් අහන් ධනයක් දෙන්න හිතෙන්නේ. ඇැබැ මේ සැපහස්වෙලා න සමහර පිරිස් මේ අපේ නට වුණ දගනගරන්නගටම මතක් කලා ඇෙන් පිට රටවල් වට කිහිපු ය සස්ත්‍රේක රටවල ඉන්න අපේ අයිල්. යට පින්කම් කරන ධර්ම හනදම අතරජාල අ හරියට හොයන දර්ම. දයාලට තේරණ ජීවිතය නිස්සරු. අපි සැපහොයන් ගේාග එක සංසිඳීමක් කාමය නග්‍රයි ඒ සමහරටවල්ල සීමාවක් නෑ. නමුත් අන්තිවන මානසික පීරණයක් වෙලා දි මෙය විදීම. ඇයි මේක සහනයක් නෑ කාමයක් සහනයක් නැයි අසාහනයක් මනති ආනෙතකොට ධර්මය සොයනවා. ධර්මය සොයන්න සංසිඳන සිතක් තියෙන්න්නවන දර්මය ඉගෙන ගන්න ඕන හම් දැනුම තිබීම අරවගේ වෙලාට පින්කමක් කරිකරගන්න පුළුවන්ට අදිික් පුළුවන්නේද දැන් ගමන නේලා වෙත්ය මංකේ නගරමත්දින්නකොට කිසිි කෙනෙේ බැලවෙෙන. හැබැයි සාරණන්න සිල් සාධංච්ි කුපාසක මහත්තයක් ක පාටවිල් අන්ඳරගන්න බරන නරමම කකාඩමදදා අනමද සොල්. මගේ මාදාලා හිට නත් මාව අදදුර ගෙනැවිල්ලලා සාවින්නස යාරන් යද කෙල න්ද. වෙන කවරුත් ඇද? එයන් අප ඇසු කරල් ධරමය හපු නිසා යායටට තෙදිමතක්කුුණ ඒ කරන්නෝනිට සිික් අතාබාහ කල්ලා සමුදුන්නා. වෙනසක්තිය නොනේ ධර්ම දැනගන්න එක නැදනගෙනෙන අවිද්‍යාව යම් තරමකට අඩුුවෙනවා යම්ත ධර්ම දැනගැනීම නිසා. ගැඹුරු දර්ම දැන ගැීම නිසා. සල් කල්්‍යයාන මිට්‍රිය ඇසරු කිරීම නිසා. එනම් අන්දබාල ප්‍රථච්ඥනයාට වඩා අවිද්‍යාග අඩුතත්ත්වයයක්ත්තියෙනවා කල්්‍යාන ප්‍රථච්චන ශ්‍රාවිකයා. දර මාර්ගේ වටන වික්ෂුණ ාසල ට වඩ ද්‍යා ගැටීමැලි මඩන සැනසිල් ලින්නවානේ එ ස්ෝවා ධදි මාග ලබ ලබන් ස්සරටයන්යන අවිද්‍යාව ජම්යම් ප්‍රමාණි ප්‍රහණ වෙලාලගේ අරරිත් පලයේේද සම්පූරණයෙන් අවිද්‍යා ප්‍රහණය වෙනවා. එතේ කවිද්‍යාව තියෙනවා. දුක දන්නේනෑ සමුදය නිරෝධ මාර්ග දන්නේ නෑ. දුක සත්‍ය ද වයෙන් හත්තුර සතති න්න නැතිකම් අවබෝධන වීමනේ. අවබෝධ නොවීම කියන්නේ රහත් පලය දක්වා රහත්වෙන තුරුම ඒකනාගේ ශක්තිය තියෙනවා අවිච්චාපච්චා සංකාරාවලට. අවිද්‍යාවෙන් කරම සකස්ර නව සකස්රන අද බලු ද්්‍යනය සකස්රන කල්්‍යයාන පුතච්ජනය සකස් කරන ස්වානාරයනා සකස් කරන සකදාගාමයාරන්න සකස් කරන අනාගාමයාරණ සකස්කරන. මේ පුද්ගල දේ දි අපිහැබැ බෙදාගන්නන වන්න මෙිහෙම. කරම දෙකොට සකස් වෙනවා. ොන අද පුං්ඥාබි සංකාර පු්ා. දැම් මෙතන කල්්‍යානුටර තජ්ජනයයි අන්ද බාප්‍රතර්ජ්නය තම පු්ඥාපි සංකාර රැස්කිරීම ශක්ති තියෙන දෙන්න. ඉතුශ්‍රාවකය තුන්කොල්ලම සෝවාන්සක ද අනාගමිතුන් අහස ලොක්කම සකස් කරත් කරන්න එනවාද කුස්සල කරම. පුං්ඥාබි සංකරිතරයි අ අපායගාමී කරම සකස් කරන්නේ නෑ. හැබැයි මේ පුතුජ්ජන ශ්‍රාවකෝ සකස් කරන. අකුසලුත්. සකස්රන නං අවිද්‍යාවතු ලඉඳගෙන අන්න සකස්සන විදිිය පං්ඥාබි අපඥා බ්‍රෙස් කරන රැස්ව වනාට පස්සේ රහත්වෙල නැත්තමද නිබස. මරණ හොදෙදී සංකාරපච්චය විඤ්ඥාන කියන සන්දියේදි වෙන්නේ අතීද බවේ චුත වෙනශනේ ඊල සිිත්තක්ෂණේ ප්‍රති සන්දිිගන්නන අලත්්බාවය. ඒ බය කොතනද කෙලබන්න අප ගම නුස්සලකකි පපතුනය කියෙලා තේරනොතකට මවකුක ප ලිස් ගත්ත දැන්නේ අලත්බව විං් ා ප්‍රතිසන්ධි විඤ්ඥාන. විඤ්ඥාන පච්චා නාම රූප ආනතන නාම රූප දෙක බැසගන්නට පස්ස නාමකොට සවශයෙන් ගත්තවොත් එතන ශක්ති විශේෂයක්. ඒක යන විඤ්ඥාන ශක්ති. හඳුනා ගැනීම දැන ැනීම විඳීමේ ශක්ති වේදනා සංඥා සංකාර වි්ඥාන ශක්තියන්ටික ගැබ්බ තියෙනවා වි්ඥාණය ඇතුළවෙ. ඒට කෙන නාමය දැම කළ රූපේන අපිගත්තෙමතෙදී අහල රූපේ තියෙනමන අද රූප කලාාව. පට ව්‍යපෝතයේෝ දි්‍ය ශරීරයේ තේෙමයි සරිත් ෝතමාද අපා නිරේත්තයමයි ඒවනි විඳින්න ගිහිල්ලා කැපෙනවා කෙටනවානේ දුක්කිවිදින්නේ එනම් නාම රූප දෙක බැසගත්ත. නාම රූප පච්චයා සලායතන. ඒ නාම රොප කැතුලවන අපිගත්ව දරුවගේ මවකුස ගීන ලාවේ හැදවා යිස් ආයතන හය චක්කායතනය සෝතායතනය ගානායතනය ජිව්වායතනය කායආයතනය මනායතන. අර නාමරූප වලින්ම තම සකස්වුනේ. රූපකොටසිංහ දෙන ඇස කණ නාසේ දවසක්. දැ මෙම කිවඩ ප්‍රසාධ කියල කියෙන් චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද එකනනි ස්රූපේන ශක්තිය තින කොට සබ් දැනකොටසනම්බෙරය කියලකින් දිවත්්‍යය වගේ ස්වරූපයක්ත්තියන අහයත්තියනවා කයත් ප්‍රසාධයක් ති. අපිට දැනන්න කයේඒ ප්‍රසාධයට. ඔටික හැදන. හිතන් තම මනස. නාමකොටසින් තමයි වනස. මේ ත ය න දැන් අප ිස් පර්සයන රුවට ඇතු ව ේ ශ් පර් දැනවා නව බ හොඳට පේන දරුව ිහි ෙදදි දන. එක අත්තමයි අර ධනගතිය සරීගරේට. ඒකගේ ආඩන්න ගන්නවා දේශී හටගන්නයාට දුක්වේදෙන. ඒකට බිගිනකට දුක්වේදනාවෙනවා. මවකිරි බොනකොටයාටන තන්නාව සැපවේදෙන. මෙැසි ර ාව දුක් ්‍රතිි ්‍ර දක් න ට ේන. ඥාත එකතුනනාම ෂ් පර්ශ වෙනවා. ඇසේ ඉස් පරිසයේ. කනයිශබදය යිස් පර්ස වෙනකොට එකතු වෙනකොට ඉස්පර්ස වෙන්නෙකොමද. සෝත විඤ්ඥාන. හිත එතැට එක තුන ගම ගන්න ඉෂ්පර්ස වෙන. කෙන මනසිකාරේ හිත එතට එ දෙෙන්න්න මෝන දෙයක් ඉෂ් පර්ස වවෙන්නනවා. එතන කන ෂ්රිසය නාසේරත්තයව. ැන සුවදත්ක ගාන විඤ්ඥානක තුුණ තැන එතුන එකතුවේ නාසේ ඉෂ්පර්සය හටගන්න. දිවයි ප්‍රසයයි ජවහා විං්ඥාන එකතු වෙච තැනද. එතනත් හටගන්නවා දිවේ ඉෂ් පර්ශය. හයත් අරමුණත් නැත පහසත්කායි විඤ්ඥාන එකක තුන තැනදිී කේ ඉස්්පරිශය හටගන් මනසත් මනෝදධාතුවත් මනෝවි්ඥානය මේ තුන එක තුන තැන අන්න ඉස්්පරිසයන අරමුණක් මනසතත්. ඇ ඉස්පරිසය ගැන්නේම දැනගත්තා කියන එක. රූපය දැනගත්තා ඉෂ්පරිශ. සබ්දය දැනගත්තා ඉෂ්පර්. කඳ සුවන දැනගත්තාගේ ඉස්්පරිස වෙලා. ්‍රරස දැනගත්තාගෙන් ඉස්්පර්ශයේ. හස දෙනගත්තා ගැ ඉස්්පර්ශය අරමුණක් දෙනගත්තා කියන්නේ මනසේ ඉෂ්පර්සිය. ඇ එතනනි තම අන බෙදන්න වේදනාවට පස්ස පච්ච වේදනා. ඉස්පර්ශ වෙලාතිෙන හයකින් වේදනා අයකුත් වෙනවා යි අනුවම ඇසේ වවා සැ් දුකුපෙක්කා වේදනා ආයතනය වශයෙන් වේදෙන හයක් කියලා කියනවා. ඇස ඉස්පර්සිෙන් හට ගන්න වේදන නේෂ්පර්සිං හට ගන්න වේදනා නාසි ස්පර්සි හට ගන්න වේදෙන දිවේ්පර්සිෙන් හට ගන්න වේදෙන අයේෂ් පර්සිෙන් හටගන්න වේදෙන මනසේෂ් පර්සිය හටගන්නා වේදනා. විඳී මාආකාර තුුණයිල් අක්ෂණවශය විඳනස්ුරූපවශය. ප්‍රියාරමුණක් නම් විඳින්නේ සැපවේදනාව. අනිෂ්ටාරම්මණයන්නම් දුක්වේදනා. දෙක මැදහත්වගන්න යකෝම තෝර ගන්නඩ රූපයක් ගත්තොත්. බලාගෙන් බලන්න ආසාවෙන් ඉන්න රූපයක් දැක්කොත් සැපවීදනා. නොදකංි ලිතන්ගේ රූපයක් දැක්කොත්. දුක් වේදනා. කෞද කියල අරිට පේෙන්නෑ දුර වගේන. උපේක්ෂා ේද බ්දත්ත මයි. මීරි හඬක්නම් සැප්ක දන. ටකරමට ගල්ගහනාඩක්න දුක්වේදනා දෙකටම නැතිහන්න තෝර ගන්නත්ද ස්ත්‍රීද පුරුසද කලොත්යයාත් හිගන්නව බ්දත්වයවන සමර ඇැතුන් දුන්නම මම කියන උපාසකම්ම කිය නෑනෑ මහත්තයක්. අපි නෑන පේ ෑ දුරතන හිතුවේ මහත්තෙක් න නෝන කෙනෙක්. ක් ඒමත්තේ නතකට මොකද වේ නුපේක්ෂා ට න අනමු න්දුරගන්න බැරි වස්ා තමයි ප්‍රකට නවෙනනවස්ථා තම ප්‍රේක්ෂාව දෙදෙන අට ගන්න ඇත හිතා ගන්නඩ වෙන මකක්දමි පේක්ෂාව කියන්න ප්‍රකටනන්න හැක්කෝ සැපායි එක්කු දුක අපකට නතම පේක්ෂටාවට එක් නාසේත්ත හෙමයි සුවඳට කැමති සැපයි ගන්ඳට අක මැතිී දුක රසේයටත් එහෙම කැමති දෙයක් නකොට රසයි අකමද දෙයක් නම් ලැබුණ කාන් කටුක දෙයන්න දුකයි හස හොඳන ැපයි කටු කන එක මදුරුවක් එක ගේ දෙනන දුකයි ටි කන්නුනන දුක්් පහසක් ත එක සිියවම් වෙන වේදනාවක් ක්‍රතාගන්න අමාර බොහෝම අද්‍යස්ව ලැුණ වෙලාකුණන තරි දුස්කරයමකද කයින්ගත්ම යිර හොඳද දැනවාන ඉස්පර්ස කියනේවා එසයි තන ඔන්න වේදන හැදුුණ හය මනසිත්තය හොද සතුරරිත අරුුණන්නම් මේ කරන පියෙන් පින්කමක් ගැනවගේන ඇත කාමාරම්මණයන්න එක ඇතිවෙන්නේ සැපගේ දෙන අරමුණට හි. රදිසි තනක් ගැන ගුටි පතනක් ගැන නේද. පවක්කරපුදයක් ගැනන අලාභ වෙච්චද වල්න්නන් මතක්ක වුණේ දුක්වේදනා. අනේ මට මච්චර පාඩුුණ හිතහිතා දුක්වේදනනා විදිනනේසාඩනෝ. ඇැ මේ ආයතනලින් ස් පර සැදිිලි ස් පරසිෙන් ේදනනා හැදිල වේදනාවටමකද කරන්නේ සැපේදනාවේ තන්නාව ඇති. නැවත නවත. හැමැත්ත ඇතිවේෙනවා. දුක්වේදනාව ගැටීම ඇති වෙන දේ. ඒ දෙදක පදාාන කරන ළඟසනයේදී න්නා පච්චා උපාධන කාමපාදාන බව උපාන දි්‍ය උපාන අත්වවාද උපාන වශයෙන් පදාාන විස්තර වෙනවා. දට කාම් පංචකා මවස්තුූන ඇසින් කණනින්නනාසිංහ ඒ උපාන කරන කොම ඕන ශ්‍රාවක ෞදධක් බෞදධෙක් හැම කාමන් පාදාානයි. ඒ රූප බ්දාධි නවත නැව තිස්පස කරන කැමති. දකින්නව අහන්න කැමති.ඉළඟට අත්තවාද මම මගේ මගේ ආත්මෝශීෙන් බැඳීම ඒක බෞද්ධ බද්ධ හමටම තින බැනිදක දිිටටිය පාදාන මිසදුටුව කෙරෙ බැඳෙන් නෑ බෞද්ධයා අවබෝධයගෙනෙ කියෙන එයා දන්න එක හෙම දෙයක් නෑ දිටියක් වෙන්න යාට ඒක වෙන්නේ මිසදුටු ගත්වයට. නඟට බව කියන්නේ ඉස්තීරභාවයක් සර්ගරාජ්‍යයක්යා පිළිග දරම පිළිගත් සරණගී පු කෙනෙන්න්න අන්න අයට එක තියෙනවන වචනෙන්ම කියනව නේ දෙකහෙන? පිරිසරණ කරගතු නැති කෙනෙටපු තමයි තියෙන්. උපාධන පච්චා බව් දැන් ආය දන වනාගත බවයි. කරම බෞ් පති බවෂය කුසල් කරම කුසල් කරනම් වශී හැදනව ලෝකටික. කාමව රපබව කාම්බවනං පෞකරානං නිරය තිරිසාම් ප්‍රේත අසුර. පින් පව් දෙකමර තියෙන පිනක් නම් මතුවෙන්නේ යන්නේ මනුෂ්ෂ ලෝකේ. මනුසලක ඇත්ත එතර කාම් බවට අයිත. කුසල් මනන් සිහිවෙෙන්න්නේ ඉළඟට යට අයනති ඒ එක සබුනෝ ැනහැටි ම මේ කන් මෙති තිස්ෙන් සුදුසු තැනට එක තැකට යන්නේ ඔක්කොට මනවාගෙනවේ කාම්බ. තොට මදි වෙලොක හය බ්‍රක්්මලෝක රූපාවචර දදාසේ, අරූපාාවචර හතරයි ඔන්නව තියෙනවා. රප බවේදි රූපචර ලෝක වෙතයනවා තනොත් අස්ථඥ ධයාන වැඩුවත් සංඥසත්්‍යෙට යන්නේ සඥාව නැති තැනට අනාගාමිනං විතරයි සුද්ධවාස පහට යන්න. අරෝප ධයන වඩපු ගෙන යනවා ශීකරගත් අරපචර ලොක හතරට. ඔන්න බපටික අපි කෙටියම් මඩැන් මේ මනිමසන් පටි සෞප්පාද විස්තර කරනවා අනවිතාම් විස්තර පසුවට එකට පරුව ගොඩ ල තුර ලාද නේද වත් දේශනා කරන්නද දෙවල්තියන තියෙන තොන ඉතින් වෙලාවත්ග වීගෙන නිසා බවපච්චා ජාති අර හදාගතු තැනතිගෙනොන යන්න ආනනතන්ට චුතිචනයේදම අරමුණු කරගන්නවා කරම නිි ති මිතුව වශයෙන් පේන න අතිමශන යනත. නිදල්න නිරේ ක්‍රේතලෝකගේ සංඥා ප්‍රේතලෝකය නොනේ න්තිරි සතක් නොදගේ විදිර ගස්කල් පරවත පේ නවා කියනවා මස් අදදිල දෙක්කොත් මනුස්සමකුසක එප දෙනො දිවිය මල්මාලා දිව රත දැක්කොත් නිදාාපි විදිියයක්ම දෙවලෝ පද නොද අපි කැමති මොකටද භවයාදාගන්න දිීවලෝකතමයි දැන්නම් කැමති මනුස්සලෝකන මේ පාවෙලයිනනි මේ දස්ල මේ පස්සේආය හෙගේයාාම ඕන නො මෙහ මෙහමතම හැටි නිසාසර අරේගයාම හෙන් න ආනය වගතම බව හැට ටගගේ මෙහි ඕන වෙන ඕනුනන් තත් දෙන්න වෙන කොමත් පින ගෙවුණනම හරි සුදාභෝජන වලන්න න අමතකුණනත් තරිකාමන්ට වසන්ගගේ වෙලා හරි දේශෙන් පිපපුරුවත් තරිදවියට එන්න වෙනනේ හදිසියෙන් චුත වෙනවා දේශේ ඇති වුණනත් බලවත්ත චුත වෙනවා සුදාාබෝජය අනභෝගර අමතතුකුණොත් වෙලාවට ඒනහරම ගෙවනො ඒත් එ මෙකැමැත්තෙන් එ වාහරි අන්න ඕන නිසයිනවා නෙව? දැන ැට යන්න වෙනවා අපිට ලබෙනදේ අපි හසර ගමන ස්බයද විනිින්නවා අපිටමික බෑ මට අමාරුයි මට නම් බෑගෙල අයින් එන්න පුලුවන්කම නෑ දුක්කද ලැබෙන්න්නේ මොකද කරන්න කරබාගෙන විඳන්න වෙන අපිට දැන් වෙන කරන් දෙයක් නැත්තිනිස් අය ජාති ලැබුණයි අදාගතු තැන ඉපදල ජාති පච්චා එතනිම් ජාරා මරණ සෝක පරිවෝ දුක් දවමන දුක් ්‍රෙසම මටක දවසේ ේදේශන වසන් කරන්න අපි බලාපොරත්තු වනවා අද තා කළේ රහංගුණ ගන රහංගුණ භාවනාාවගෙනන බුදුගුණ බාවන කෙලෙස් සරසින්දලවා කෙරෙ සතුරන් නැස්සවා මාර්ගෂන හතරේද රහසිංගත් පෞකලේ නෑ කියන කාරණෙ අප පිසිී කර්ඩුවනි සසරසින්දලුව කියනකයි පඩි සවෞපාධී කාරණ බිඳ දැම අ ද්‍යාව නැති කළ සංකාර නැතිවන මෙරහතන් නාශසිර ස්ොබා. එනසා නාමරූප දෙකක් බැසගන්නෙ නෑ. ඒනිසා ආයතනහයක් කටගන්නේ අයි හටගන්න නෑ. මෙතන අවසංගන නිසා එනිසා ඉස්පර්ස නැත වේදනා නැත තන්නා නැත්ත උපාධන නැත බව නැත ජාති ජා මරණ සෝක පලදයෝ දුක්රැස්ස නැත දුකින් මිඳුණු නිවනට පත්වුණාවෙනවා රහතන් වහන්සේ එකයි මේදරසිදලුවය කිය තිනිසා භාග්‍යතුන් වහසේට රහතන් වහන්සේලට ආර්ශ්‍රාවකයන්ටකන්නේ පසේ බුදදුර වහන්සලට බු පසේ බුදු මහාරහතුන් වනාන්සට නවත මේ දුකනෑ. අනෙකුත් ආර්ශ්‍රාවකයන් ඩියම් කාලයක් ඒ බවය සැරිසරන වෙන. සාමාන්‍ය පතාජනකැන්ටඩා දුක ගොඩාක් අඩුවෙන් බලන්න සෝවාංශ්‍රාවකයා ගෙවාදැමූ දුක මහසැවරේ ජලය තරම්ලු විඳන්න තින දුක ජලබින්දුවත්තරම්. ත්‍රපිට කොච්චරති සවුර තරම්. අරශ්‍රාවකයට බින්දුවයි. ඒනම් කොයි තරම් අස්වැසිල්ලක් දනේ ඒගන පතන්න නි නිවන්දකින් ලැබේවාකි පොඩි දෙයක් කරත් පතනෝ. අතන් ඩෝනි එකයි. සතයකොට ආරටිගත් දුන්න පතන නැයිති සතෙට්න දෙන්න හෙි කන්න. ජගමනට දන්දිල දුව දෙන්න මහපොලොපා කම්පා වුණනාන ඇයිඒ තමන්ග ගුණේෙන් කම්පාාවෙන් තමන් මහගුණවත එක්කලා දෙන්න සතෙකුට හින මහත් පලය. කරුණාාවෙන් දෙෙන් මෛත්‍රයදෙන් හිඟන්නෙකට දෙන්න තමන්ට මහත් පල කරගන්නනපල මං ගුණවත්න්න. එති බෝස්තන අතචර දුස්සීල ජෝජ මන දදි මහත්පලවනේ පොලකම්පාවනේ ඇඒ බුදු බවපතා දුන් නිසා. අතහැර දුන්න නිසා. ත දෙනද අතහරල පිළිවෙලකට දෙන්න. ඒම කරන්නට කොට ්‍රහසිංගත් පව්නො කළ බැවි. නරහෝ කරෝති පාපානි අරහන්තයන විච්චත රහසිංහත් පෞන කළ බැයි අරහන්න්නම් වනසේ. හදුන්ලෝකෙ අරහසින් පෞ කරනවා ඇබැයි භාග්‍යෝතුන් වහන්සේලාට රහසින් පෞකරන අවශ්‍යතාවයක් නැතිනිසා කරන්නන කියැන බ්‍රක්ම චරරියාාවට අන්තරාය කරවන කරුණු වටක් කියනවනි තාපසරුන්ගේ විශ්‍රීංග හන්ඩසිීම රූපය බැලි මැසින් අස බලා සිටීමම් අතින් අත ගැනීම. අද එයාගේ පරිහරණකර වශ්ට පරිහරණය කිරීම යා කාපු දෙකෑම ඔ වගේ තින සංසර්ධකිීප. මේ භාගතුන්ාචන නැති බවාාවවිතදනක කිය රහසිංවත් පවුනැති අති පාරි ශුද්ධ සන්තානැති භාගකිවත් බුදුරජාණන් වහන්සගේ අරහංගුණේ අපට නැවත නැවත සහිවේවා දියුණු කරගෙන සැනසෙන්ට ලැබේවා මේ රැස් කරග ධර්මශ්‍රවනමය ධර්මදානපු බලය අප සියලු දෙනාට සුවසේම නිවණින් සැනසීමම් පිණිස හේතුවේවාකල ප්‍රාර්ථනාක. ಆకസట్టாചබുම්මට්ట දවානාగా මहि్ധിక pഞഞంతం అனுമෝதிతवा ചిరంరకಂతు സాసනం ಆకసట్టாచබുමට්ట දවානාగా මहिද్ധిక pഞഞంత అனுമෝதிതवा జరంరకంతుദేశනం ಆකාసటாചබുමට්ట දేවානාగా මहिത్த்திిక pഞഞంangం అనుമෝதிతवा చిరంరకతుवంസदा. राकक्खयो निभ्वानं